උන්දයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempat වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදහා උසෝ භික්ඛු සංඝේ සගාරවා විහෙරති සප්පතිස්සාති තී නයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිස්වරණේ අපි මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු ගෞරව කටයුතු නැත්නම් පිහිටා කටයුතු කළ යුතු තුන්වෙනි කාරණාවටයි මේ මාතෘකා තිබුවේ. යම් කිසි කෙනෙකුට මේ ජීවිතයක විශේෂ භාගීය ආනිසංස කැමති වෙනවනම් තමන්ගේ ජීවිතයේ හැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවනම් එයා ගරු කටයුතු නැත්නම් පිහිටා කටයුතු කළ යුතු ස්ථාන හයක් දැනගන්නේ කියන එක තමයි මේ අපි ඉදිරිපත් කරගත්ත මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට දෙන්න හදන පාඩම. ඒක නිසා අපි වගේ පිටිස මේ සඳහා විශේෂයෙන්ම අපකප්ප වෙලා වැඩ කරලා තියෙනවා. අපි කවුරුත් වගේ මේ කරන්නේ අපේ මේ ජීවිතයේ විශේෂ භාගයේ නැත්නම් විශේෂ වෙනසකට හේතු වෙන ගුණයක් ලබා ගන්නයි. ඒක නිසා අපි ඒ ගරු කටයුතු ධර්ම තියෙන බව දැනගන්නත් ඕනේ. ඒවා එක එකක් ගෞරවණීය විදිහට නැත්නම් සකච්ඡාකාරී විදිහට සකස් කරලා පිටින් කටයුතු කිරීමෙන් අපට යම් යම් බාධක කරදර තිබුණා නම් ඒ අඩු කර ගන්න පුළුවන්. ඒ අනුව බන්නකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පෙරගස්සනකට පළවෙනිම පෙරගස්වන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙම නැත්නම් ඒ තමන්ට ධර්මයේ කියලා දෙන්න මුල් වෙච්ච ආරම්භක සත්පුරුෂයන් වහන්සේ. ඉතින් අපි මේ සාතනේ ගෞතම සීල සම්බුද්ධ සරුවචන වහන්සේ, සිද්ධාර්ථ ගෞතම සරුවචන වහන්සේ බාර ගන්න. ඊට පස්සේ උන්වහන්සේ විසින් දෙන ලද ඉදිරිපත් කරන ලද ඒ ධර්ම කොටස අපිට කියන්නේ ප්‍රතිපදාව කියලා. එහෙම නැත්නම් ශික්ෂාව. දෙවෙනි කරලා තියෙනවා. අපි ඒක පසුගිය දවස් දෙක තුනේ දන්න ප්‍රමාණෙන් ශක්ති ප්‍රමාණය විස්තර කරා. දැන් අපි අද ඉඳ තිබ්බේ ඉදා උසෝ බික්කු සංඝේ සගාරවා විහෙරති සප්පතිස්සා. අර මූල කාරණා දෙක දන්න කෙනා ඒ තුන්වෙනි එක තමයි ඒ සර්වඥාන්සේ අනුගමනය කිරීම සඳහා පූර්ණ කාලීනව නැත්තම් යාව ජීවිකව එළම පෙළම වාසය කරන පිරිස. ඉතින් ඒකත් දැනගත යුතු දෙයක්, ගෞරව කළ යුතු දෙයක්. එහෙම නැත්නම් තමන් නිතරම පීඨා දහරේ විස තබා ගන්න ඕන. ඒ සාසනයේ එක තැනක ආජීවක සූත්‍රය කියලා සඳහන් වෙනවා අපේ සූත්‍ර පිටකේ. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් නැත්නම් බුද්ධ ධර්ම තාම සරණ ගියේ නැති ගිහි උපාසක මහත්තයෙක් ඇවිල්ලා ආනන්ද ස්වාමීන් අහනවා මේ ලෝකේ එක එක නා එක එක බණ කියන එක එක ආකාරයේ ගුරුවරු ඉන්නවා, එක එක ආකාරයේ පූජකයෝ ඉන්නවා, එක එක ආකාරයේ පූජ්‍ය පක්ෂ තියෙනවා. ඉතින් අපි මෙහෙව් එකේ මේ ගෙවල් දොරවල වගකීම් බාරත් තියාගෙන අපිට නිකමට හරි මේක පිළිබඳව හොයන්න හිතන්න කල්පනා කරන්න වුණොත් අපි කොහෙන්ද පට බේරගන්නේ කියලා. අපි කොහොමද ඒක දැනගන්නේ තමන් ඒ තෝරගන්න දේ හරිද වැරදිද කියලා. ඉතින් එතනදී යම් හේයකින් ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරා නම් බයි වෙන්න එපා, එන්න මගේ ගුරුනාංශ ගාවට. උන්වහන්සේ තමයි සිද්ධාර්ථ ගෞතම කියලා. එතකොට ඒක බොහොම ඒ කාලෙට ඒ දේශයට ගැලපෙන එකක් වෙනවා.
නමුත් ආනන්ද සාංශය එහෙම උත්තරයක් දෙන්නේ නැහැ. ආනන්ද සාංශය මූල ධර්ම කියලා දෙනවා. කොහොමද අපි මේ හරි වැරදි දෙ තේරුම් ගන්නේ කොහොමද කියලා. එතකොට ඉස්ලාම කියනවා යම් කිසි ධර්මයක් යම් කිසි ශාසනයක් ඉදිරිපත් කරපු ඒ ශාස්ත්‍රඥ වහන්සේලමක් ඉන්නවනම් උන්වහන්සේ කියන දේ කරන දේ කියන මෙනෙක් වෙන්න ඕනේ. ඒක නිසා අනුගමනය කරලා බලන්න වෙනවා කියලා. මෙහා මේ අර පොතේ මෙහෙම තිබ්බා මේ දෙයයන් වහන්සේ මේක කිව්වා මේක කෙරුවොත් පරිස්සම් වෙන්න කියලා කියනවට වඩා තමන් කියන දේ කරන දේ කියන නැත්නම් යතහා වාදී තතහකාරී කෙනෙක්ද කියලා බලන්නේ කියලා. ඉතින් ඒක අපිට එක බණකින් එක හමු වීමකින් කරන්න බෑ. ඒක නිසා එකිනා කියන දේ කරන දේ කියන දේ බලට බලලා තමයි අපිට පිළිගන්න වෙන්නේ ඇදහිය යුතු පුද්ගලයෙක්ද කියලා. එහෙම නැත්නම් දෙවැනි එක තමයි යා දේශනා කරන ධර්මය ඒ මුලමෙද අගතුනම යහපත් වෙන්න ඕනේ. මේ දන්නේ නැති කට්ටිය ටික තේරෙන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු දෙයක්. මුලින් මුලින් ඔයා ඒව බලන්න යන්න එපා. මේක අන්ධ වක්තියෙන් අදහන්න කියලා කවුරු හරි කිව්වට ඒක පිළිගන්න එපා. එතකොට අපි අපේ කාලය මිඩම් කරලා අපි ආයෝජනය කරලා බලන්න වැරදික වෙන්න පුළුවන්. ඒ වගේ මේ මුල විතරක් ලස්සන බොහොම සද්ධාවන්ත බොහොම අලංකාරජනක දෙයක් තියෙනවා. මැදට යනකොට ඒක හිස්නම් ඒක ගත යුත්තක් නැත්නම් එතකොටත් ඒක ළමා වැඩ පිළිවෙලක් වෙනවා. පොඩි උන්ට නම් හොඳයි. නමුත් දුරදි කියන්නේ. ඒ වගේම ඒකේ අවසාන නිෂ්ඨාව මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න බැරි එකක් නම් මුල මුල යහපත් වුණත් මැද යහපත් වුණත් තමන් අන්තිමට ප්‍රත්‍යක්ෂණය කරන්න නැතුව මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අගේ යහපත් වෙන්නත් ඕනේ. ඒ නිසා ධර්මයේ තියෙන ඕනේ යසක්ඛාත ගුණය ඒ උනත් එම කිව්ව පළියට පිළිගන්න එපා. ඔය කියන මුල යහපත් මැද යහපත් අගේ යහපත් කියන තුන් තැන පරීක්ෂා කරලා පත්‍රය බාර ගන්න තියෙනවා. ඒ නිසා අපි කෙරෙන පළමෙන් ඉස්සර උනත් කරනකොටත් කරගෙන යනකොට උනත් ඉස්තිරම කියන්න බෑ. මම කරපු දේ අනික් කෙනාට කියන්න ගන්න බෑ. Taman ඒක උරගා බලන තාක් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන තාක්කල් කියන්න බෑ. නමුත් ඒක යන පාරේ මං ගත්ත පාර හරිද කියලා ඒ මුල ආධුනිකයට අදාළ කොටස මධ්‍යම කෙනාට අවසාන කියලා කියන එකේ තර්කණයක් තියෙනවා. ඒකේ ප්‍රතිපදාවක් තියෙනෝනේ. ඒක තමයි ධර්මය. එහෙම නැත්නම් දෙවෙනියට දෙහිත තුන්වෙනි එක තමන් යන්න ඉස්සර වෙලා මේ සාස්ෘණ වංශයේ පිළිගෙන කටයුතු කරන පිරිසක් ඇතුළේ ඉන්න ඕනේ. තමන් ප්‍රථමයා වෙන්න යන්න එපා. ඒක හරීම මේ අනතුරුදායක දෙයක්. ඒ වගේම ඒ ගෝල පිරිස අතර එක්කෙනෙක්වත් ඒ සාස්ෘණ වංශයේ කියන දෙයක් අත්දකලා තියෙන්න ඕනේ. අන්න ඔය කරුණු තියෙනවා නම් පුළුවන් මේක පිළිගන්නේ කියලා. ඉතින් එතකොට ඒ ආජීවකයා ස්තුති කරනවා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරිපත් කරපු සම්පූර්ණ දර්ශනයට ගැලපෙන දෙයක්. ඒ අහවලා අනුගමනය කරන්න කිව්වේ නැහැ. යම් කෙනෙක් කියන දේ කරනවද කරන දේ කියනවද එයා ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ ගතිය තියෙනවා පිළිගන්න. ඒ වගේ මෙයා දේශනා කරන දේ මුල ශාස්ත්‍ර වුණයි කියලා හෝ එහෙම නැත්නම් මුල ගෑ පොඩි පොඩි හැට තේරෙන්නේ ඒක අමෘතයක් කියලා මුල ගණන් නොගෙන ඉන්න කෙනෙක් හෝ එහෙම නැත්නම් කරගෙන යනකොට මෑදදී තමන්ට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි දෙයක් හෝ අග වශයෙන් මේ ජීවිතෙම නිෂ්ඨාවට යන බැරි දෙයක් හෝ තියෙනවා නම් ගන්න එපා. ඒ වගේම තමන්ට ඉස්සල්ලා ඒ වැඩේට බැහැපු පිරිසක් ඇතුළේ ඉන්න ඕනේ. එහෙම කියන්නේ අර ගුරුනාංශ මේ වෙනකොටත් ගරු භාවනීය කෙනෙක් වෙලා තියෙන්න ඕනේ. බොහෝ දෙනෙක්ගේ ආදර ගෞරව ලබන කෙනෙක් වෙන්න ඕනේ. ඒ අනුගමනය කරන පිරිස මැට්ටෝ ඉන්න බෑ. අන්ධවක්තික වෙන්න බෑ. එක්කෙනෙක්වත් ඒ කියන ਸਰවචනසේ පෙන්වන්න නැද නැත්නම් නාමික නායකයා පෙන්වන්න නැද නැත්නම් සාස් මේ සාස්ෘණාන්තේ පෙන්වන්න නැද නැත්නම් අධ්‍යක්ෂා තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ ශාසනයක මේ වික්ෂුන් වහන්සලා කියලා කියන්නේ අපි මේ ශාසනයට යන්න ඉස්සෙල්ලා මේ ਸਰවචනාංශ වෙනුවෙන් ජීවිත පූජා කරපాయ. ඒ වගේම මේ පිරිසේ හුදු පැවිදි වෙච්ච පමණින්ම ලාභ සත්කාර ලැබෙන පමණින්ම හරියන්නේ කවුරු හරි එක්කෙනෙක්වත් අඩු ගානේ ඒ තමන්ගේ සාස්ෘණ වහන්සේ කියපු දේ අත්දකලා යම් ප්‍රමාණයකට නැත්නම් මේ
සතුට වෙන්න ප්‍රමාණයට ප්‍රතිඵල ලැබලා තියෙන්න ඕනේ. එහෙම පිටිසක් ශාසනයක අත්‍යවශ්‍යයි, අනිවාර්යයි, අත්‍යන්තයි. ඒක නිසා මේ ශාසනය අපි උතුනට ත්‍රිවිධ රත්නය කියලා සඳහන් කරලා තිනවා. රත්න තුනක් විදියට ඒකෙදි මේ සංඝයා කියලා බාරගන්නේ සාසුන් වහන්සේගේ කෞරස පුත්‍ර. එහෙම නැත්නම් සාසුන් වහන්සේ වෙනුවෙන්ම අපකප වෙලා වැඩ කරන සංඝයා. ඉතින් ඒක විනය පිටකේ සඳහන් කරනවා මේ ඤාති චතුත්ථ විනය කර්මිකින් උපසම්පදා වෙච්ච භික්ෂුවකිය. සූත්‍ර පිටකේ සඳහන් කරනවා සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක්කනා කියන එකත් භික්ඛු කියන නම සඳහන් කරනවා. අභිධර්ම පිටකේ සඳහන් කරනවා. ඉතින් ඒක නිසා මේ බණ අහනකොට මේකට සම්බන්ධ වෙනකොට විශාල වශයෙන් මේ සුදු ඇඳගත් පිරිසක් ඉන්නකොට ඒ ඇත්තෝ මේ සංඝ කියන එක බොහෝ විට තමන්ගෙන් පරිබාහිර වෙච්ච වින තැනක තියෙන මේ රතනයක් එතන මම නෙවෙයි මමෙන් පරිබාහිර කියලා තමයි හුඟ දලාට බාර ගන්න. ඒ මොකද අර ගෞරව සම්ප්‍රයුක්ත බිය නිසා මම සංඝයා නෙවෙයි මම සංඝයාට ගරු කරන කෙනා විතරයි කියනකොට බුද්ධ රත්නේ උතුම් ධර්ම රත්නේ උතුම් සංඝ රත්නේ උතුම් මම බොහොම දුර්වලෙක් මම කෙලිස් කරන කෙනෙක් මම අමුදරුවන් රකින්න කෙනෙක් මම පව දසකුසල් කරන කෙනෙක් කියලා මේ වෙනස ඇති කිරීම සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල ආගමන කුල අර්ථකතන වල කෙරෙනවා. කෙරලා කියනවා පුළුවන් තරම් සරුවචනාසිර ගරුකරන්න ධර්මයට ගරුකරන්න සංඝයාට ගරුකරන්න කියලා. ඒ පණිවිඩේ කිව්වට ඒ දේ ගරුකරන කෙනාට සාක්ෂාත් කළ හැක්කක්ද එහෙම නැත්නම් මේක එයාගේ ජීවිතයට අදාළ වෙන දෙයක්ද කියන එක තමයි සාසනයක තියෙන සජීවී ගතිය කියන්නේ. පණ. නමුත් ආගමයකට බයයි. ආගම හරීම බයයි මේ කියන දේවල් අත්දැක බලලා හරියෝ වැරදි කරන්න බලන්න ගියොත් ඒ ආගම බාරගෙන කියන කෙනාගේ මේ බඩරසාවට පහර වදින ගතියක් තියෙනවා. ඒක නිසා ඒගොල්ල කියන්නේ වැඳලා පස්සෙන් පස්සට යන්න ඉච්චරයි. ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා පස්සෙන් පස්සට යන්න. එතකොට ජාම බේර ගන්න පුළුවන්. නමුත් එතකොට මේ වැඳලා පස්සෙන් පස්සට යන එක නාන්ද භක්තියකදී ඉන්නේ. එහෙම නැත්නම් අමූලික සද්ධාවකදී ඉන්නේ. නැත්නම් Tamanට මේ කියන බුදුහාමුදුරෝ මේ ජීවිතය තුළදී ඒකෙන් අන්තු මාත්‍රකේ අවබෝධ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන මේ තීල ශික්ෂා නැත්නම් සමාධි ශික්ෂා නැත්නම් ප්‍රඥා ශික්ෂාව මේ මං වගේ නරපණුවෙකුටත් ඇඟිල්ල ගහලා ලෙව කාලා බලන්න පුළුවන්ද? ඊදෙන්න පුළුවන්ද? නැත්නම් මේ සංඝයා කියන එක මය තුල කොපමණ ප්‍රදේශයකට තියෙනවද කියලා එහෙම අත්හදා බලන්න යෑම නිකන් බය ජනක දෙයක්. එහෙම නැත්නම් මේ අනතුරුදායක දෙයක් කියන එක තමයි ඔය සුද්ධ ලියවිලි ලියවිලා තියෙන්නේ. සුද්ධ ලියවිලි කවදාකවත් ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කොහොමකත් කැමති නැහැ. ඒක නිසා සුද්ධ ලිවිලි තියෙන විදිහට ක්‍රියේටර් ඇන්ඩ් ක්‍රීචර් කියලා මවන්නසහ මවුම දෙය කියලා විශාල පරතරයක් තියෙනවා. ඒ ක්‍රීචර් කියන එතන මවපු දෙයට කවදාවත් මවුම් කරුවගෙන හිතන්න බෑ. මේක කෙරේ කොහොමද කියන එක තන්නි ක්‍රම ඒක গুপ্ত විද්‍යාවක්. ඒක කියන පණිවිඩකාරයත් උඩක තියලා එයා දේවත්වයට නංගලා ඒ දේවත්වය තුලින් තමයි මේ සුද්ධ පණිවිඩ දෙන්න හදන්නේ. ඒට වෙඩි උංගාවක් වෙනසක් තියෙනවා අපේ සරුවචනාංශයේ විස්තර කරන විදිහට. මේ සරුවඥන් වහන්සේ කියලා එහෙම නැත්නම් අපි කියමු අපේ ගෞතම සරුවචන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මොකද්ද කියන එක කෙනෙකුට යම් ප්‍රමාණයකට අත්දැකිය හැකියි. අත්දකින්න බැරි නම් ඔය කවුරු මොන තරම් ආලවට්ටම් කියලා කෙරුවත් ඒක මනෝ විකාරයක් වෙන්න පුළුවන්. ඒක මේ গুপ্ত දියක් වෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ එතෙන්ද ගියේ මැජික් බලයකින්ද නැත්නම් පාරමිතා කුසලයකින්ද නැත්නම් කවුරුර ඔසෝලා තබලද? නෑ, මේ ධර්මයේ අවබෝධ කිරීමේ මේ ධර්ම කියන්නේ මේ ටික. ඒක මේ සරුවචනාංශයේ අවබෝධ කරපු තාලෙට කොහොම වෙතත් ඒ කියලා තියෙන භාෂාවේකේ තියෙන සුතමේ ඥානයේකේ තියෙන චින්තාමේ ඥානයේකේ තියෙන ප්‍රත්‍යක්ෂ ඥාන යම් ප්‍රමාණයකට අවබෝධ කරගත හැකියි. ඊට පස්සේ ඒක මේ
දිගින් දිගට ගෙනියන මේ සංඝයා කියන ගුණය පුද්ගල ආරෝපණය කළ තමන්ට වඩා වෙනස් ඈත කෙනෙක්පත් කරගන්නවා කියන එකට අද බෞද්ධයපත් වෙලා ඉවරයි. ඒ බෞද්ධය හිතන්නේ මේ ගුණෝලි මම සංඝයා කියලා. ඒක හිතන කොටත් ඇඟ හිටි වැටෙනවා. මෝ අපි කොහොමද වෙන්නේ? මේ අපි සංඝයා කියන්නේ හවලක් නේ කියලා. ඔය මට උගන්වපු ටීචර් කෙනෙක් මම සුබෝදානම් බණ කියන්න කියලා කැවිලා බණ ඉවර වෙලා ස්ටේජ් එකට ඇවිල්ලා හයියෙන් අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගන්න සතුරු කඳුළු කළා කිව්වා අනේ මගෙන් ඉගෙන ගන්න කාලේ මම දවදාකත් හිතුවේ නෑ මේ වගේ කෙනෙකුට මම උගන්වන්නේ කියලා. මගේ අතින් කොච්චර වරදින්ට ඇද්ද? අර කයි මේකයි කිව්වොත් මං කොයි ඒ වැරදි වලට එදා ඒ විදිහට කටයුතු නොකරන මට මෙතෙන් දෙන්න වෙන්නේ. මම ඔබතුමියගේ පුතෙක් විදිහට සලක ගන්නී කියලා. කි බින්ද බින්දනවා මේ වගේ බුද්ධ පුත්‍රයෙකුට කොහොම මම බුදු පුතා කියලා කියන්නේද? මම නිකම්ම නිකන් ගෑනු කෙනෙක් ස්වාමීන් වහන්සේ කියලා මං හිතාගත්තා. මං කටවරද්ද ගත්තා. එහෙමනම් ඔහොමම ඉන්න එක තමයි හොඳම බැරි. මට කියන්න තියෙන එකම දෙයයි උඹ මගේ අම්මා වගේ ඒ නිසා උඹ මාව පුතෙක් විදිහට ගන්න කැමති නැහැ. මොකද මගේ තට්ටේ ගාලා තියෙන්නේ දුඹුරු ඇඳගෙන. ඉතින් එතකොට ඉහළ තැනක තියෙන ගතියක් තියෙනවා. ඉතින් කොච්චර උත්සාහ කරත් මේක මේ අර පරණ උඹ උගන්නන කාලේ හිටපු ගොරකෑම තමයි මේ. මුන්න જાතිව තේරුම් කළ දෙන්න. ඒක එක පැත්තකින් තියෙනවා සිංහලයාගේ තියෙන සුවිශේෂී ගතියක්. ඕක නැති කරන්න සුද්ධ හරියට උත්සාහ කරා. જાතියක් කද්දාවත් නැති කරන්න බෑ. සංඝයා දකින්නට ගරු කරන ගතිය මරණවා කිව්වත් අතාරින්න බෑ. ඒකේ සම්ප්‍රදාන කෝල ගතියක් තියෙනවා අපිට. දේශමාමක ගතියක් ඒකේ තියෙනවා. නමුත් මේ විපස්සනා පැත්තෙන් බලනකොට එහෙම නැත්නම් මේ ධර්මදේශනයෙන් මතු කළ දෙන්න හදන්නේ මේ භාවනා කරන හැම කෙනාම සංඝයා කියන එකට. භාවනා කිරීමට පෙළඹිච්ච විශේෂයෙන්ම පූර්ණ කාලීනව භාවනා කරන හැම කෙනාම සංසාරේ බය දක්නරයි. හැම කෙනෙක්ම සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන අය ඒක නොවෙනම් මෙතන ඉඳත් එපා යන්න කරුණා කරලා ඉන්නවනම් අපි ඉන්නේ නෝකට. ඒ නිසා යොක්කෝම සංඝයා කිව්වහම ඒ සඳහාම අපකප්ප වෙච්ච යාව ජීවකව ඉන්න සංගපිරිසකුත් ඉන්නවා. බුරුමෙ ඉන්නවා ඉන්න ඕන තරම් මේ తాවකාලික පැවිදි නැහැ. මේ වගේ භාවනා කරන අය ඒගොල්ලෝ උඟක් කරන්නේ ඒ වෙලාවට පැවිදි වෙනවා. පැවිදිලා භාවනා කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ පැත්තෙන් බැලුවොත් අපි මේ සංඝයාට ගෞරව කළ යුතුයි. සංඝයා ප්‍රතිෂ්ඨාවක් ලැබිය යුතුයි කියලා කියනකොට ඒක මේ දෙය දුන්න මං වැන්දා කියන එකට වඩා ඇයි ඒ සංඝයා ඒ ගෞරව කොට තැනකටපත් උනේ කොහොමද සංඝයා එතෙන්ට ගියේ ඇයි සංඝයා හැපීටිබඳව එහෙම පිටලා කටයුතු කරන්න පුළුවන් කියන එක තම ගිහි ජීවිතයක් තුළ ඉන්නකොට නැත්තම් අබුදරුවන් රකින්න කෙනෙකුට කොතෙක් දුරට අත්දකින්න පුළුවන්ද කියන එක ගත්තොත් ඉස්මතු කරගත්තොත් එතකොට අර බුදුහාමසගේ ගුණීටත් යථාවාදී තථාකාරී ගුණීටත් අපි පසුගිය දවස්වල කතා කරපු ධර්මයේ තියෙන මුලමැද මුල යහපත් මැද යහපත් අග යහපත් කියන සක්කාතාති ගුණවලත් වගේම අපි නොදැක්ක එහෙම නැත්නම් ලෝක ධාතුවට භාවනා කරන්නෙක්ද සිදුවෙන ඒ යහගුණය පිළිබඳව තමයි කාය සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒකද කියන්නේ අපදානින සම්පායති තමගේ චර්යාවෙන් සපේනවා. ආන්නේ සපේනකොට මේ සංඝ ගුණ ටිකක් තියෙනවනේ අපිට. අපි සංඝයාට වදින්නේ සුපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ කියලානේ. ඒ යහපත් මාර්ගයට පිළිපන්නා වූ. එතකොට අපේ ජීවිතයේත් ඔය අවුරුදු ගානේ බලනකොට ඉස්සෙට වඩා එන්නේ අපි ඒ සුන්දර වූ මාර්ගයට යහපත් වූ මාර්ගයට අපි පෙළඹිලාද? ඒක ඕනම කෙනෙකුට අත්දකලා බලන්න පුළුවන් දෙයක්. ඒ විතරනේ අල්ලපු gedara මනසට අත්දකලා බලන්න පුළුවන්. මේ මනුස්සය හැදිච්ච gedara නැහැදිච්ච කව වගේ ඉඳලා දැන් වින්දට වැඩිය මෙන්න මේ ගුණ තියෙනවද කියලා සමහර ගුණ වසංගන ජීවත් වෙනවා. ඒක ඇත්ත. නමුත් භාවනා කරන කෙනාගේ එහෙම නැත්නම් මේ ශික්ෂාපද මේ තීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා රකින්න කෙනාගේ ගුණ සුවඳ උලංග අමන දිහාට විතරක් නෙමෙයි දසාතම් පැතිරෙනවා. ඒක බුදුජානකේ දේශනා කරලා තියෙනවා. ඒ මල් සුවඳ, තෝරලා සුවඳ, හඳුන් සුවඳ නම් හුලං අමන අතර යන්නේ. මේ තීලය රකින්න එක නයි ගුණ දසාත පැතිරෙනවා. ඒක මේ මනුස්සයන් විතරක් නෙමෙයි. දෙවියන් ද බ්‍රහ්මයන් ද පවා පැතිරෙනවා. ආන්නේ මේ ගුණය
ඒ කියන්නේ Taman ඉස්සරමා කරදර කක්කටළු ජීවිතයක් ගත කරලා දැන් ඒක අඩු සුමකටපත් වීම සුපටිපන්න භාවයක් Taman තුල තියෙනවද කියලා බලන කම. ඊට පස්සේ මේ සුපටිපන්න භාවය කියන්නේ නරක කරමින හොඳ වෙන එක. නමුත් උජුපටිපන්න කියලා කියන්නේ හොඳ හිටපු මිනිය වඩා හොඳට යන එක. ඉතින් ඒක නිසා තමන්ගේ ජීවිතයේ මෙතෙක් කල් අපි කර කර හිටපු වැරදි වැඩ අපිට එකවර නැත කරන්න බෑ. අපි ඒක යම් ප්‍රදේශයක් හොඳකින් ප්‍රතිස්ථාපණය කරනවා. කරලා ඒ හොඳින් ප්‍රතිස්ථාපණය කරපු දේ අපිට පටල වුණාට පස්සේ පදම් වුණාට පස්සේ අපිට තීරුම් ගත්තට පස්සේ ඒකේ මේ ಗುಣ තියෙනවයි කියලා අපි ඒ ಗುಣය වඩා හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කිරීම කියන එක තමයි මෙතන මේ මම ඉස්මතු කරලා පෙන්නන්න හදාන්නේ. තමන් උදාහරණයක් වශයෙන් වාඩි වෙලා විනාඩි 35ක් 40ක් අමාරුවෙන් බෑ බෑ කිය කියා මන්දෝත්සාහි වෙවි යාලු කරගත්ත මූල කර්මස්ථානයේ එnde විනාඩි 30කින් විනාඩි 25කින් 20කින් ආදී වශයෙන් ඉඳ ගන්නකොටම කියලා එනවනම් ඒක තමයි අර මූල කර්මස්ථානයක් අහුවීම තමයි මේ කරදරයක් වෙනකොට මෙන්න මේකයි මම තරණය යන්න ඕනේ පිට යන්න ඕනේ කියලා දන්නේ කොහොඳයි එහෙනම් ඒක ඉස්සෙල්ලා උපේලා 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 කරගත්තට පස්සේ මේ එකම පාරේ නැවත නැවත යනකොට ඒක ස්වභාවික දෙයක් තමයි ඒක ඉස්සර අච්චරම හැපි හැපි යන්නේ නැතුව කෙලිම යනවා අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දන්නේ නැතනකට GPS එකක් හරි ගයිඩ් කෙනෙක් හරි නැතුව යනවනම් හැම අන්දීම අහා යන්න එපායි එළියට එත්ත තැන ඉඳලා ඉතින් එතකොට ගමන බොහොම හැමීට යන නමුත් ඒ පාරම දෙවෙනි සැරේ යන්න ගියා නම් අපිට අච්චරම තැන් තැන් වල යන්න ඕන යම් ප්‍රමාණයක් මතක සටහන් තියෙනවා මෙන්න මේ අන්දියට අතරින් ඕනේ මේ අන්දිය ගන්න ඕනේ අරකට ඉතරයි මෙදෙන්ට යන්න ඕනේ කියලා හිතන්න මේක නැවත නැවත යනවා කියලා. ඊයර පස්සේ දවසක් එනවනේ ඉතින් එළියට බැස්සවසේ මෙන්න මෙතන යන්න ඕනේ. ඉතින් ඒක එන්නේ අර මුලින්ම අන්දියක් අන්දියක් කන්නේ ගහ ගහ ගිය ගමනේනේ. අපි ඒකට කියනවා ගමන ගියා. කාගේ පිටින් හරි පැය ගානක් හරි ගමන ගියා. දැන් එහෙම නෙවෙයි. සුපටිපන්නව උජුපටිපන්නව යන්න පුළුවන්. ඒක නිසා මේ උජු සූජුච කියන මේ ಗುಣ දෙක හොඳ සහ වඩා හොඳ කියන මේ ಗುಣ දෙක තමන්ගේ ජීවිතේ මතක තියාගන්න වඩා හොඳ දෙයකට කෙලින්ම යන්න යන්න එපා. ඒක අනිවාර්යයෙන්ම තල්ලා කඩා ගන්න වැඩක්. අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මගේ නරක දැනගෙන ඒ නරක හොඳින් ප්‍රතිස්ථාපනය කරන බොහොම ඉවසිල්ලෙන් ඊට පස්සේ ඒක පටල වෙන්න දෙන්න. පටල වෙලා ඒ ගන්න ගැම්ම තුළ තමයි හොඳින් වඩා හොඳට යන්න හම්බ වෙන්නේ. ආන්නේ ගතිය සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අඩු ගන්න මේ ගුණය හොඳ නරක හොඳ වඩා හොඳ කියන මේ පාරේ අපි ඉස්සෙල්ලාම හොඳ නරකෙන් නරක හොඳින් ප්‍රතිස්ථාපනය කරලා හොඳ වඩා හොඳින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් හොඳ නිවනේ මේ පිට කල් දාවත් නැතර වෙන්නේ. ඒක හරියට මහමුදේ මලකුණක් ඇති වුණොත් ඒ මහමුදේ කවදාවත් මලකුණ තියාගන්නේ ගහලා 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 කොහොමද තල්ලු කරනවා ඉවුරට තල්මහෙක් මැරුණා. ඒ වගේ නරක හොඳ වඩා හොඳ කියන මේ තුන යම් කිසි කෙනෙක් මේ තේරුම් අරගෙන තමන්ගේ නරක හිටව බව හොඳටම සාක්ෂියක් තියෙනවා. මෙන්න මේ අඩුපාඩුකම් මයි ළඟ තිබුණා. ඒක කවදාහකවත් මේ සාකල්ලියම නරක දෙයක් නෙවෙයි. ඒ නරක නොතිබුණා නම් අපිට කවදාහකවත් හොඳක සීයාව දැක් ගන්න හම්බෙන්නේ නැහැ. නරකට සාපේක්ෂව තමයි හොඳ වෙන්නේ. ඔක්කොම ලැච්චරයි. ඊට පස්සේ ඒක නිෂ්ඨාව නෙවෙයි. ඊට පස්සේ වඩා හොඳට යන්න ඕන. අන්නේ වඩා හොඳට යෑ මේ ගුණය තමන් තුළ පේන්න තියෙනවා නම් ඒකට අප්‍රමාදීව සම්පාදනය කළ යුතු බව හැබෑව. හැබැයි මේක ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගියාට පස්සේ තමයි අපට මේ ওই මානසික රෝග, කායික රෝග ගොඩක් එන්නේ. එන්නේ ඒ ක්‍රියාවලිය තමයි සංඝහා කියනකොට පෙන්වන්න තියෙන්නේ. ඒක තෝක තෝකං කණේ කණේ කියලා ටික ටික මොහොතින් මොහොත ටික ටික මොහොතින් මොහොත. උද්‍යනනාංශී පින්නල දුන්නේ රංකරුවා රණී මල අරින්නේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්තනෝ. ඒ වගේම තමයි මේ දාවේ තෝක තෝකං කණේ කණේ. අන්නේ ටික වෙන බව දන්නවනම් සංඝයා වෙනවා.
එතකොට ওই කියන සම්මුති සංඝයා ආර්ය මහා සංඝයා එවනත මේ සංසාරයේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන මේ සූත්‍ර පිටකයේ දක්වන සංඝයා කියන මේ තුනේ සමාන ගතියක් පේන. ඉතින් මේකෙදි මෙතෙක් දුරට විස්තර කෙරුවට පස්සේ කියන්න ඕනේ කාරණාවක් තමයි එතන තමයි අපි හිර වෙන්නේ. අපි මේ හොඳේ නරකේ ඉඳලා හොඳට ආවට පස්සේ වඩා හොඳ පෙනෙද්දි හොඳේ බැඳෙන ගතිය තමයි අපිට මේ ගමනට තියෙන විලංගුව. ඒක හොඳටම පැහැදිලි දැන්න පැවිදිලා ඉන්න පිරිස දිහා බලනකොට. ඒගොල්ලන කවදාකවත් වඩා හොඳට යන්න බෑ. යන්නේ නෑ. මොකද හේතුව මේ හොඳ අල්ලවදාගෙන ඉන්නවා. ඉතින් ඒකෝට ඒගොල්ලන්ගේ ගමනට බාධා වෙන්නේ, ඒගොල්ලන්ට විලංගුව වෙන්නේ, ඒගොල්ලන්ට හතුර වෙන්නේ, කෙලෙතේ වෙන්නේ, මායාව වෙන්නේ හොඳටිකමයි. ඒක හරි අමාරුයි. තීරුම් කළ දෙන්නත් බෑ. තීරුම් කළ දෙන එකක් ටිකක් නිකන් තිට්ට බෙහෙතක් දෙන්නා වගේ. බුදුචන්නාන්සේ පෙන්ලා දීලා තියෙනවා ආතවට්ටහණීය ධර්ම හතරක්. ආතවට්ටහණීය ධර්ම කියන්නේ එකතන මෙට්ටැහි වෙන ධර්ම. පල් වෙන ධර්ම. ඒක තියෙනවා සූත්‍ර පිටකේ තියෙනවා මේ සංවිචනිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒක කියනකොට මම මේ ගොඩනගාගෙන ආපු තර්කයට හොඳ ලස්සන උත්තරයක් හම්බ වෙනවා. බුදුචන්නාන්සේ සඳහන් කළා තියෙනවා යමෙක් තුල මේ ආසවට්ටාණීය ධර්ම හැදුනොත් එයා ඉදිරි ගමන නතර වෙලා එතනම පල් වෙන්න පුස්කණ්ඩ මලකඩ ගන්න පටන් ගන්නවා. මෙත් ඇහි වෙනවා කියලා අපි ඒකට කියනවා. එකක් තමයි බහුසුත භාවය. බහුසුත වෙන්න වෙන්න දැනුමට බැඳෙනවා. එයා ඊට පස්සේ අර අහිංසක ගතිය අලුතින් ඉගෙන ගන්න ඕන ගතිය නැති වෙනවා. අනිත් එක ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වීම මෙත් ඇහි වෙනවා. ඊට පස්සේ චිර රාත්‍රඥ වෙනකොට වස්සලි වැඩි වෙන්න මෙත් ඇහි වෙනවා. ඒ වගේම ගෝල බාලය වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ යසස වැඩි වෙනවා. ඉතින් අපි පැවිදි වෙනකොටම දැන් මං වගේ මිනිස්සෙක් පැවිදිච්ච මිනිස්සෙක් නේ. ඒ වගේ වෙනකොට අපි සාමාන්‍ය අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ දරුවා හොඳ බෞසුත හොඳට ලාභ තත්කාර ලබන බොහෝ කාලයක් පැවිද්දේ තලතුණා බවටපත් වෙච්ච බොහෝ දෙනෙක්ගේ මේ යසසට ස්තුතියට පත් වෙන එක. ඉතින් මේ හතරම ආසවට්ටහණීය ධර්ම. ඒ කියන්නේ අපි අමාරුවෙන් උපයාගත්ත මේ හතර ඒ තරම්ම ඇලෙන බැඳෙන ධර්ම. අන්න ඒතියේ උජ්ජු සූජූච වෙනවා කියනකොට සුපටිපන්න උජුපටිපන්න වෙනවා කියනකොට මෙවුවා ඉනිමගක නැගින මිනිහේ උඩ අත් ඇල්ලුවේ නැත්තම් යට පය ගලවන්න බෑනේ. ඒ නිසා හැම වෙලාවෙම උඩින් එකක් අල්ලනවා යටින් එකක් අතාරිනවා. ඊට පස්සේ උඩින් ගම තව අත්තක් අල්ලනවා මේ යට කකුල ගන්නවා. ඉතින් සයි හැම වෙලාවෙම අල්ලන්න ඕනේ අර තිබුණේ සූක්ෂම දෙයක්. අල්ලනකොට ගොරෝසුදී අතාරිනවා. මේ ගොරෝසුදී අල්ලන වෙලාවේදී නම් ඉතාම සූක්ෂම ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි පේන්නේ. නමුත් ඉදිරි ගමනට එතන නතර වීමට අපි කියන්නේ මෙත් ඇහිවීම කියලා. ඒ නැත්තම් ආසවට්ටහණීය ධර්ම. ඒක අතාරින්න බැරි නම් ඉදිරි ගමනකට යන්න බෑ. ඒක නිසා ඔය මේ ආගමක තියෙන ප්‍රධානම දේ මෙත් ඇහිවීම. ඒ ආගම අවස්ථා හතරක් ඔය මැක්ස් වෙබර් කියන එක නම් පෙන්ලා දීලා තිනු ආගම කල් යනකොට ඔය හතර වැඩෙන හැටි. ඒ ආගමේ ඒ සුද්ධලිය විල පිළවඳ හොද බහුසුත භාවයක් එනවා. ආවට පස්සේ යා සුද්ධලිය විල කියාදීමේ බඩර තව හදා ගන්න පටන් ගන්නවා. ඒ වගේම ආගමක විනාශයේ මේ ලාභ සත්කාර වැඩි වීම. ලාභ සත්කාර වැඩි වෙච්ච ගමන් ඔලමල කම එනවා අහිංසකම නැති වෙනවා. ඒ වගේම තමයි ලොක්ක වෙනකොට මේ වැඩි හිටි ගමින් අපි කියනවා චිර රාත්‍රඥ කිය. වැඩි වෙනකොටම කවුරක්වත් තර්ක කරන දෙයක් නැහැ. අනුන්ට නීති පනවන කරන දෙයක් බාටපත් වෙනකොටත් මෙට්ටයි වීමක් වෙනවා. ඒ වගේම ඔක්කොම යස් යස් එහි එහි කියන පටන් ගත්තාම නිකම්ම අඳිනවා. නිකම්ම අක්ක වෙනවා. නිකම්ම අයිය වෙනවා. නිකම්ම මුදුන වෙනවා. නිකම්ම ගරු තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ මනසට තේරෙන්නේ නැහැ මෙට්ටයි වෙනවා. අන්න ඒ ගුණ අතින් බලනකොට මේ හතරටම ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි මේ අහිංසකකම කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් කියනවා බිගිනර්ස් මයින්ඩ් කියලා. අන්නේ බිගිනර්ස් මයින්ඩ් තියනකන් අපි හොඳින් වඩා හොඳට යනවා. ඒක නැති වෙන්නේ
අහිංසක නැතුව ඔලොමල වෙච්ච වෙලාවේ ආසවට්ටානිය ධර්මාප වෙලාවේ නිසා හොඳට කල්පනා කරලා බලන්න අපේ මේ ගමනේ එහෙම නැත්නම් මේ භාවනා ගමන කියමුකෝ සබ්‍රක්‍මචාරී කියන්න පුළුවන් ඔබට යෝගාවචරය කියන්න පුළුවන් භික්ෂුවක් කියන්න පුළුවන් ගමනේදී අපි එන්නේ එන්නේ මේ මොන දේ ලැබුණත් එහෙම නැත්නම් මොන සීලයක් හම්බුණා සමාධියක් හම්බුණා ප්‍රඥාවක් හම්බුණත් එන්නේ එක ආධාරකයක් කරගෙන ඒක පදත්තයක් කරගෙන ඒක ප්‍රතිෂ්ඨාවක් කරගෙන ඊට එහායකට යනව වෙනුවට මේ අල්ලගත්ත දේ බැඳීමල තමයි නිකන්තිය කියන්නේ. ඒකට කියනවා නිකන්ති කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු වචනයක්. අයස්කාන්ත කියන්නේ කාන්දම. ඉතින් අර ධර්මයේ ගැන කතා කරනකොට ප්‍රඥා ශික්ෂාව කියන්නේ විපස්සනාදී හම්බෙන වේ දර්ශන උපක්ලේශය වල මිත්‍යයි කරන ස්වරූපය එකතැන රඳවන ස්වරූපය තීරුම් අරගන්න මේ නිකන්ති කියන වචනේ තමයි වැදගත් වෙන්නේ. දස උපක්ලේශ වල අන්තිමට තියෙන්නේ නිකන්තිය. මට ආලෝකයක් ලැබුණා, ආලෝකයට බැඳුණා. ඒ නිසා අපි මූල කර්මත්තානේ අමතක කරා. අමතක වෙනවා. ඊට පස්සේ ඕභාතය ඥානය ඥානයක් හම්බුන වෙනද නැති හොඳ පිසුරුකම. ඉති ඒක මේ අතරමැද ස්ථානයක් කරගන්න නැතුව ඒක අරගෙන ඒක වටේ කරකවෙන්න හදනවා මිත්‍යයි වෙනවා. ඒකට නිකන්තියක් කරගන්නවා. ඊගාට පීතිය අම්මා අප්පා කාලෙවත් නැති පුදුමාකාර ප්‍රීතියක්. මේ මොකක්වත් නැතුව මම දැන් මෙතන කියන එක හම්බෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් එයා ඒක හරියට හසුරුවා ගන්න බැරුව, ඒ කියන්නේ ක්‍රියා කරන්න බැරුව ඒක අපේක්ෂා කරනවා. අපේ කියලා හම්බුනේ නැහෙනේ. ඉතින් වහකනවා. එක්ක ගුරු රැමාර්ගව. එක්ක කාට හරි බයින්. මොකද අර අතරමඟදී හම්බෙච්චාර ප්‍රීතිය විසයෙහි මේ ඇතිවෙන්නා වූ අර කන්දන් ගතිය නිසා සුඛය ප්‍රතිෂ්ඨාව අධිමෝක්ෂය මේ එන හැම දෙයක්ම අපි මේ අවුරුදු ගාණක් ඉගෙනගෙනවත් ලබන්න බැරි දේවල්. පුදුම විදියට හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ හම්බ වෙච්ච ගමන් ඒක මොකාදෝ මොකාදෝ බදාගත්තා වගේ බදාගත්තොත් එතනම ටැග් ගැහිමක් සිදු වෙනවා. ඒකට ওই සංඝ ගුණේ නැති වෙනවා අපි ළඟ තියෙන. ඒ ඉදිරියට යන ගුණේ නැති වෙනවා. ඒ නිසා මේවා ලැබීම වාසනාවක්. මේ වාසනාවෙට ඇලිබැඳී ගැනීම. එහෙම නැත්නම් අපි කියන ওই නිකන්තිය නිසා තමයි අපිට ඉදිරි ගමන ය아가න්න බැරි වෙන්නේ. ඉතින් මේක මේ කොච්චර බරපතලද කියනවනම් එහෙම නැත්නම් අද සාසන කොච්චර අමතක කරලා තියනවද කියනවනම් සෝචනීයයි. මොකද මේ කතා කරනවත් කවුරුත් කැමති නෑ. මොකද හැම කෙනෙක්ම අහුවෙනවා මෙතනදී. හැම කෙනෙක්ම යන්න තියෙන උපරිම ගමන යන්නේ කොත්තනක හරි කොක්ක වැදිලා. එයා ඒ කොක්කට ආස කරනවා. ඉතින් ඊට පස්සේ එතනම ටැග් ගහනවා. මේක සරුවච්චනාංශයේ සඳහන් කරන්නේ උන්වහන්සේ විස්තර සහිතව දැකපු මේ දතමාර සීනාවල කාමාතේ පටමහ සීනාව. අපි මේ තන්තරට බැඳෙන්න ප්‍රථම බැම්ම සංයෝජන වෙන්නේ කාමේ. ඒක ඉතින් අපි දන්නවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියනකොට තණ්හාව කාමේ තමයි ඒ බැඳණය කොක්ක ဒုတိය අරති උච්චති දෙවැනි එක බුදුරජාණන් නම් කරන්නේ අරතිය. මේක අපේ සාසනේ කියවෙන්නේම නැහැ. පළවෙනි අකු මේ මාර බන්ධනය ගැන අපි හරියට සාකච්ඡා කරනවා. අරතිය කියලා කියන්නේ අදි කුසලයට අකමැතිකම කියලා තියලා තියෙනවා. තමන්ට කරහැකි උපරිම කුසලයේ තබා ඊගාව කුසලයේ මහා දහරපාලා මා සම්මා තමාරම්භ වලින් පටන් අර ගන්නවා. හැබැයි බලානිනකොට වෙනවා මෙච්චර නටන්න නැතුව මේ වැඩේ මේ විදියට බොහොම සරලව නැත්තම් ඍජුව නැත්තම් ප්‍රායෝගික කළ හැකිව තිබියදී මේ විශාල පටලැවිල්ල පටලවා ගන්නකොට මං කියන්නම් ආගම කියලා ඔකට අන්නයේ අරතිය නිසා එයාට භාවනා රතිය නැති වෙනවා. මේ නිසා මේ රතිය සහ අරතිය දෙක රතිය සහ අරතිය දෙක වෙන්කොට ගැනීමේ මාතෘකාව අද අපේ සාසනෙන් ගිලිහිලා. ඒක නිසා අපි නිතරම වග බලා ගන්න ඕන අපි මේ කරන වැඩ. අපි පළවෙනි සැරේ කරනකොට පාර තමයි යන්නේ. දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ, හතරවෙනි සැරේ, පස්වෙනි සැරේ යනකොට අපිට මේ කෙටි ක්‍රමයක් තියෙද්දී අපි ආයතර පරණ දේම එහෙම නැත්නම් මේ විදි ක්‍රම පූජා සත්කාර ධරහ යන්න ගියාම
අර ඍජු ක්‍රමයට නින්දාවක් සිද්ධ වෙනවා. අර තමන් කරගෙන ආපුවේ බොහොම දක්ෂව කරන්න පුළුවන්. මේක වෙනම කතාවක්. නමුත් අර ඍජු ක්‍රමයට එහෙම නැත්නම් සූචූච ක්‍රමයට උචුපටිපන්න ක්‍රමයට බාධාවක් සිද්ධ වෙනවා. ඒක පෙන්නලා දෙන්න ලීසි කෙනෙකුට බෑ. ඒක ඊට උඩින් ඉන්න කෙනෙකුට ඇවිල්ලා පෙන්නලා දෙන්න නම් බොය කරන වැඩේ හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳ වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දෙන්න අන්දරකය උත්සව වෙලාවේ. පස්සේ කියලා දෙන්න ඕනේ මේ වඩා හොඳ ක්‍රමයක් තියෙනවා කියලා. අන්න ඒ සඳහා මේ භාවනා රාමය සහ භාවනා රතිය ඇති කරලා මේ භාවනා අරතිය නැත්නම් මේ ලාමක කුසලයට කැමැති වෙන ගතිය ඒක භයානක බෝවින රෝගයක්. ඒකට තන්නේ කර ගියවල් කියනවා. අද මේ සංඝයා මේ පටලවාගෙන තියෙන ගතිය මං කියන්නේ මේ රංගිලත් මේ බබාලා නෙමෙයි රංගයක් දැනගන්න ඕනේ. නමුත් මේ ගීයෝ තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් හරි. ඒුණට සංඝයා දැනගන්න බෑ මම පැවිදිුනේ මොකටද කියලා. ඒක දැන නැතු මේ ගීයෝ නටන නටන නාටකවලට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සිස්ටම් එකට යන්න ගත්තොත් එන් දෙගොල්ලම අමාරු වෙනවා. එතනදී මේ තියෙන වගකීමේදී භාවනා කරන ගිහියෙක්ෙන් පැත්තෙන් බලන්න. එයා හිතා ගන්නවා නම් මම පැවිදිලා නැහැ. මම ඔය සාංගික දාන වලට යන්න ඔක්කත් මොකකටවත් නැහැ. මම භාවනා කරනවා මයේ තුල මේ අරතිය වැඩ කරන්නේ කොහොමද? මා තුල මේ කලහගේ උපරීමේ තිබියදී ලාමකෙන්නේ වැඩ කරන්නේ කියලාක බලන්න අපි සංඝයා ගන්නවා ඒකට ආදර්ශයට. මොකද සංඝයා අපිට තියෙන බාහිර තියෙන හොඳ ආදර්ශයක්. නමුත් හැම ගිහියෙක්ම ගත්තොත් ඒ හැම කෙනෙකුටම තියෙනවා මේ කරන දේ වඩා හොඳින් කිරීමේ ක්‍රමයක්. අන්නේ වඩා හොඳින් කිරීමේ ක්‍රමය තබා හොඳ ක්‍රමයක ගැන අපි මේ පාරම්භානික අපි මේ අඬහැර කියන එක අපි මේ පූජානම් කතා කරන එක දිහා බලනකොට සුද්ධ වශයෙන්ම කියන සම්පප්පලාව කියන. ඒකට තමයි අපි වචන ගොඩක් කියවෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරුවොත් වඩා හොඳ දේ වශයෙන් තේරුම් ගන්න මේ සංඝ කියන නාමයට ගැලපෙන්න කටයුතු කිරීමේදී පුදුමාකාර දේශනියක් සර්වජන් වහන්සේ ඔය ආර්යවංශ සූත්‍රය සඳහන් කරලා දීලා තියෙනවා. ඒ ආර්යවංශ සූත්‍රයේට පූර්විකාවක් සපේන සර්වජන් වහන්සේම සතිපට්ඨාන සූත්‍රයේ වර්ණනා කරනවා දේශනා කරන්න ඉසලා පද 7කින්. සතිපට්ඨානේ සඳහන් කරලා තියෙනවා සත්තානං විසුද්ධියා දෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමන සත්තකමයි ඥායත් අධිගමයි නිබ්බානස්ස සච්ච කිරියයි කියලා පද 7කින් වර්ණනා කරලා ශ්‍රද්ධාව ඇති කළ තමයි මේක ගිහි අතර දෙන්නේ නැත්නම් ශ්‍රාවකයා අතර දෙන්නේ. මේ සංඝ ගුණයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ අරතියම ඉස්මතු කරලා පෙන්වන අරියවංශ ගුණය මේ කියන්නේ ඉස්සලා පද 8කින් වර්ණනා කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාණ සංකීති නසංකී සම්ති අපපති කුට්ටේ ධමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි මහන්නේ මේ අරතිය තේරුම් අරගන එහෙනම් තමයි තියෙන ආර්ය වංශේ තමයි සංඝයා අනුගමනය කරනවා නම් ඒ ක්‍රමයේ තමයි ලෝකේ තියෙන හැමතේම අග්‍ර උදේ අග්‍ර කියන එක මම උච්චර විස්තර කරන්න යන්න ඕන අග්‍රයි රත්ඥා චිර රාත්‍රඥා කියන එක පෙන්නකොට ඒ අටුවචාන් වහන්සේලා තමයි කියන්නේ අපි බුදුහාමුදුරෝ මානෝපණි 10 වාග්පණි 10 ආදී වශයෙන් කරගෙන එනකොට 512,000ක් බුදුරු දැකලා තියෙනවා. ඉස්ලාම මානෝපණි 10 කරපු දවසේ ඉඳලා 512,000ක් බුදුරු දැක තමයි ඔය බෝධි සම්භාර පිරිවේ. ඊට පස්සේ 28ක් බුදුරු ළඟ පාරමිතා ලැබලා තියෙනවා. ඒ දිනියත විවරණ ලැබුවාට පස්සේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේ බුදු වුණාට පස්සේ ඔක්කොම බලලා 512,028ක් බුදුරුන්ගේ ශාසන මම දැකලා තිබුණා. මේ අරතිය දැනගෙන අහුවෙන්නේ නැතුව භාවනා රතිය ඇති කරන එක තමයි මේ මානව ඉතිහාසයේ වැඩිම පැරණිම ගුණධර්ම යහධර්ම. චිර රාත්‍රඥයි අග්ගඤ්ඤ රත්ඥයි පෝරාණයි තාමත්ම පෙරදී අසංකින්න අග්ගඤ්ඤ රත්ඥ පෝරාණ අසංකින්න මේක නැති කරලා මේක අවුල් කරලා මේ වඩා හොඳ තියේදී හොඳ දේ විකුණන්නට ලෝකේ පුරාවට ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා කවදාවත් මේ වඩා හොඳ දේ දන්න මිනිස්යාගේ ඒ තියුණු භාවය කිසිම බයිලාවකින් වැටෙන්නේ නැහැ කිසිම කෙනෙකුට වටන්න බෑ සංකර කරන්න බෑ
මේක දන්නවනම් මේකයි සංගයයි කියන්නේ. මේක තමයි කලයුත්තේ කියලා අසංකින්නයි. සංකර කරන්න අසංකින්න පුබ්බා. මම දන්නවා මගේ පුබ්බේ නිවාසානස ඥාන වලදී මෙච්චර දැකලා තිනවා හැමදාමත් ලෝකේ වඩා හොඳ තිබෙදි මේ හොඳ ගැන බයිලා කියනවා. හොඳ ගැන ඇඩ්වර්ටයිස් කරනවා. හොඳ ගැන මවාපානවා. හොඳ පැන අඳහර පානවා. හොඳ ගැන අඟ උස්සන් දානවා. ඊක තමයි ලෝකේ තිබුණේ. හැබැයි ඒදීත් මහ බෝසතාන් වහන්සේ හෝ අනගත බෝසතාන් වහන්සේලා හෝ එහෙම නැත්නම් මේ පාරේ ගමන් කරන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පැවිද්දෝ තපස්සලු ඔය කවුරු මොන જાති යන්න ගියත් මේ වටවලල්ල යන පාර අරිජු පාර යනවා. අසංකින්න පුබ්බා. නසංකීයති. දැන් බලන්නේ කියනවා මේ ශාසනය. කවුරු හරි මේ කලේතු පාර මේකයි කියලා හොඳින් වඩා හොඳ තේරුම් ගන්න උත්සාහ කරොත් ඒ මිනිස්යාට කකුල් මහට්ටු දාලවත් බොරු කියලාවත් ස්තුති කරලවත් ලාභ සත්කාර දීලවත් දැනලවත් අහලවත් වටන්න බෑ. මොකද යා දන්නෝ ඒ කවුරුත් කතා කරන්නේ හොඳ නරක දෙක අතර කතාවක්. නමුත් අපේ ගමන තියෙන්නේ ඒක කරගත්තට පස්සේ හොඳින් වඩා හොඳ බේරගෙන කාටවත් ඔප්පු කරලා දෙන්න යන්න එපා. මම පාණ්ඩේ යන්න එපා. Taman දැකපු කෙනෙක් වශයෙන් අදිමොක්ක වශයෙන් පෙර ගමන දැකපු කෙනෙක් වශයෙන් ඒ වඩා හොඳට කටයුතු කරන්න ගියාම හරියට ගෝපරිනායකයා ගවරලක මහේකා වැඩි අනිකෙම වගේ දඟලන්නේ නැහෙනු ඉස්සරලා ගියාට පස්සේ ඊගාවට එන හරක් ටික ඉබේම පිටිපස්සට වැටෙනවා. ඒක මේ හරකා කෙවිතක් කරන ගහලා තොපි ගොන්නු මොඩියෝ කියලා කියලා නෙමෙයි. උත් ගුණානේ. ඉස්සරලා යන්නේ මහ ගුණා. මහ ගුණා යන උදාරුව බලන්න. ගියාට පස්සේ ඊට පස්සේ නියුම් අනුකමනය කරන නිසා හරියට පෙර දක්ම තියෙනවා. ඊට පෙර දක්ම කියලා කිව්වට ගමන් නැහැ. මොකද වඩා නිවැරදි තේ දැක්ක නිජිරට යන කෙනා මේ සාධනීය කියන්න පුළුවන් ෆ්‍රික්ෂන්ලස් පාත්. එයා යන ගමනේ කිසිම තැනක හැලහැප්පීමක් නැහැ. හැබැයි ඒක අහම්බයක්වත් දෙය දුන දෑවැද්දක්වත් නෙවෙයි. හොඳින් වඩා හොඳ තේරුම් ගන්න දාන. හැම වෙලාවෙම පවතින පද්ධතිය දිහා බලලා අඩුම කරදර තියෙන පාරෙන් ගමන ගමයි යනවා. අසංකින්න. නසංකී ඉස්සන්ති බුදුජානකේන මාත්‍ර පහරින මෛත්‍රී බුද්ධ සාසනයේ ජීවත්. කතාවක්වත් මේක වෙනස් වෙන්නේ නැහැ. මේක මේකමයි. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝහි මේ වෙන අන්‍ය තීර්ථක බමුණෙක් වෙන්න කියන්නේ කියනවා. ශ්‍රමණෙක් වෙන්න පුළුවන් කවදාවත් මේ කෙනාට නිග්‍රහ කරන්නේ නැහැ. ආහන්නේ වගේ මේ ඉදිරි ගමනක් පෙර දැක්මක් එහෙම නැත්නම් හොඳින් වඩාම තේරුම් ගන්න පුළුවන් ගතියක් නැත්නම් මේකට කියන්නේ නියුරෝ ප්ලාස්ටිසිටි කියලා. මොලේ අපේ මනුෂ්‍යෝ හිතානේ හිටියේ මේ මොලේ හાર્ඩ් වයර් සර්කිට් එකක් කියලා. මේක විනාශ කරන්න බෑ. මම ගෑණියක් ගෑණිම තමයි. මම මැට්‍රික් මම මැට්ටම තමයි. මම විනාශ කරන්න බෑ කියන එක තමයි අපිට මේ ලෝකය පෙන්වන්න හදන ඩයිඩෙන්ටි කාඩ් එක දීලා ෆොටෝ එකක් අල්ල කරා මේ තෝ පිස්සුද ඒ ෆොටෝ එක මගේ එක බැලුවත් එහෙම වඳුරෙක්ගේ ෆොටෝ එකක් වගේ එකක් තියෙනවා. දැන් බලනකොට සම්පූර්ණ වෙනස් මිනිහෙක් ඉන්නේ. ඊට පස්සේ බැංක account එකක් දෙනවා. ඊට පස්සේ ඔක්කොම හයි කරලා කියලා මේතෝ අපි ස්ථිර කරන්න හදන්නේ. නමුත් මේක මොහොතින් මොහොතේ වෙනස් වෙන මේ ලෝකයේ මේ අවුරුදු 20ක්වත් නැහැ අපේ brain circuit එක plasticity ඕන හැඩයකට හැඩ ගන්න පුළුවන්. Train your mind and change your brain. කරන්න පුළුවන් කියන බා තමයි බුදුරජාණන්සේ කියන්නේ උඹ උඹ හොඳයි නරක නැහැ. හැබැයි පුතේ මේ සාසනයක් තියෙන වෙලාව උඹ දැනගනින් බුදුහමඳුරෝ ආවේ උඹට මේ ස්තුති කරන්න නෙවෙයි උඹට උච්ච වෙන්න ටොක්ක්ක් කනලා මෙයින් බලම වඩා හොඳ එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඒක තේරුම් ගත්තොත් බෞගී බුද්ධ සාසනේ මේ බුද්ධ සාසනේ මතු බුද්ධ සාසනේ කෝකවත් ඔය මොකාටවත් බාධා කරන්න පොඩි බාධාවක් එනවා. පොඩි බාධාවක් එනවා කොච්චර බාධා කරත් අර අරතිය පිටු දැකලා භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ කියන මේ රතිය අරගෙන යනවා. ඒ නිසා විවේචනාත්මකව කවුරු ඒ පුද්ගලයා දිහා බැලුවත් අන්‍ය තීර්ථක කෙනෙකුණා මෙහෙර නිග්‍රහ කරන්න බෑ කියේ. මේ විදිහට භාවනා කරන බුදුහාමුදුරුවෝ මේ තමන් ගැන නෙවෙයි කතා කරන්නේ. ගමන්වාංශයේ ශ්‍රාවක පිළිද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළිබඳව අන්‍යව කතා කරලා ඒ ඔය කියන පූර්විකාව දීලා බුදුන්සේ කියනවා මෙන්න මේ දේ කොහොමද ක්‍රියාවත් කරන්නේ කොහොමද මේ
මනුෂ්‍ය ජීවිත ඇතුළත් වෙන්නේ. ඒකට බුදුරජාණන් කියන්නේ සන්තුට්ඨ හොති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨිය ආච වන්නවාදී. උඹට ලදේයම් සිවුරක් ලැබෙනවනේ ඒකෙන් සතුටු වෙනවා. ඒ සතුටු වෙලා සතුටු වීමේ ගුණ කතා කරපන්. ඔච්චරයි. ලදදී සතුටුය. එදී ඕක මේ මේ මොනවාද මේ ගියෝ එතනයි තහම්ස්රණේ කියලා දෙන අපිට ඕන ෆැෂන් එකක් දාන්න පුළුවන් ප්‍රශ්න නැහැ අපි මේ ඇඳුම විසිකොල්ල අනිත් දවසේ අනෙක් ඇඳුමක් ගන්නවා කියලා හිතනවා නමුත් ඒකම කියන්න බලන තමන්ගේ ඇඳුම ලද දෙයකින් සතුටු වෙලා සතුටු වෙලා ලද දෙයකින් සතුටු වීමේ ಗುಣ කතා කරපළ කියනකොට අද ඉන දෙමාපියෝ තන්නේ කර වැරදි පාරක දරුවෝ ගෙනියන ඔක්කොම කියලා දෙන්නේ ලද දෙයින් සතුටු වීම නෙමෙයි ලදදීන් ගුණ කතා කිරීම නෙමෙයි මීට වඩා හොඳ දේ හොයන්න පටන් ගන්නවා. අපේ ආර්ථිකය අපි ඉස්කෝ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපි කුෂ්කර්ම ඉගෙන ගන්නෙ තේරබර් පොල් මත තිබ්බේ. දැන් තියෙන ඇඟලුම් කර්මාන්තේ. වැඩිම ඇඟලුම් ගන්නේ මොකද ඒ තරම් ඇඳුම මේ විලිවතා ගැනීම විලිලැජ්ජ නැතුව කරනවාද? අපිට ඇමරිකාවේ කෝටයක හම්බු නැත්තම් ඇඳුම් වලට ආර්ථික වැටෙනවා. ඒ ඇඳුමත් බලන්න විලි සංගේ තියෙන එකක්ද කියලා. මේ ඇඳුම තියෙන විලි වහන්නනේ. මුන් ඒක ඇල්ල පෙන්නලා නීතුරු ටික වහන්නේ. තාපයක් ගන්න වෙනකොට කටුකම්බි වටක් නැගහලා තියෙන්නේ. ඉතින් මෙහෙම වෙනකොට එවැනි මා සම්පූර්ණ අකාර්යක්ෂම සම්පූර්ණ ඒ වගේම අකුසලයට බර මේ කටයුත්ත කරන ගමන් ඔය කියන සීල ශික්ෂාවකට මොකද වෙන්නේ ඔය කියන සමාධි ශික්ෂාවට මොකද ඔය කියන ප්‍රඥා ශික්ෂාවට මොකද වෙන්නේ ඒක නේද කොච්චර ආතාව තිබුණත් මට මේ ධර්මයේ රස විඳින්න ඕනේ කියලා අර භාවනා රාම කාම රතිය පිළිබඳව ඔව් අරතිය පිළිබඳව මේ මූලික ඇඳුම පිළිබඳව හැසිරීම දන්නේ නැත්නම් ඉතින් යා මේ ඇහිදල් කූඩේකට වතුර පුරවනවා කියන්නේ මහාන් සීල වතුර පුරවනවා පිටිවට මොකද මේක වතුර හිටින්නේ නැහැ ඉතින් ඒක මේ භාවනා දීපේක නැවරද්දක්වත් ධර්මයේ තියෙන මුලමදාග යහපත් නැතිකමක්වත් හරුවත් යනසේ යහපත් නැතිකමක් නෙමෙයි මේ දාන භාජනේ ඉල් නැතිකක් තියෙන්න බෑ ඒක නිසා අලද්දාජ චීවරන්න පරිත්‍යාස තුඹට ඕනේ සිවුරක් හම්බුන්නේ නැහැ කියලා අඬන්න එපා පරිදේවන ගන්න ලද්දාජ චීවරං අගතිතෝ අමුචිතෝ අනංචාපන්නෝ ආදීනව දසා විනිසරණ පඤ්ඤෝ පරිපුඤ්ජති උඹට ඕනෙම කරන ජාති සිවුරක් හම්බුනේ කියවා ඒ පාටම ඒ දිගම ඒ જાතිම ඒකට අගතිතෝ අමුචිතෝ අනංචාපන්නෝ අනන්ත ආදීනව දසා විනිසරණ පඤ්ඤෝ මේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරපන් මේ අරයට හම්බුනේ මට විතරයි හම්බුනේ කියලා මේ ලද සිවුරෙන් කෙලෙස උපදවන්න එපා නිස්සරණ පඤ්ඤෝ මම මේක තියෙන්නේ කාට හරි මේ විලිවැසියෙන් දැන් වසන් නැතුව හිටීමෙන් ඇති වෙන හිරියොතක් නැති කිරීම සඳහා කෙලස් නැති කිරීම සඳහා ඒ සඳහා සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේබිකු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේටිතෝ ඒ සඳහා සම්පජානෝ මුද දෙක වෙන් කරලා දැනගන්න පුළුවන් ඥානෙ අපි කියන්නේ හොඳින් වඩා හොඳ වෙන්කල් පුළුවන් ඥානය මේක සතියට දානවා නම් කියන්න තියෙන්නේ අපි සතිපට්ඨාන භාවනා කරනකොට අපි හිතමු අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි අපේ ඉන්න මේ ආනාපාන හරි මොකක් හරි අපි අරමුණක් ගන්නවා. ඒ අරමුණ කෙලෙස් අඩුයි කියලා බුදුහාමුදුරුව අපිට රෙකමන්ඩ් කරනවා. අපි ඒක ගන්නවා. ඒ කෙලෙස් අඩු අරමුණ තියාගෙන ඉන්නකොට කෙලෙස් සහිත අරමුණු වලින් පහර දෙන්නේ නැහැ කියලා කිසියම් සහතිකයක් නැහෙනේ. ඒ නිසා මේ යෝගාවචරය යනකොට එක පැත්තකින් ඔය කෙලෙස් නැති අරමුණ තියෙනවා. එක පැත්තකින් කෙලෙස් සහිත අරමුණ තියෙනවා. බොහොම ආශා කරන, බොහොම එපා කරන අරමුණ. අන්නේ දෙකම දැකලා, දෙකම දකින්නේ සතියින්. දැකලා මේක කෙලෙස් අඩු අරමුණ, මේක කෙලෙස් සහිත අරමුණ කියලා මේ දෙක වෙන් කරලා දෙන එකට කියනවා සම්පජඤ්ඤය කියලා. ධික විනස කරලා අල්ලලා දිනවා. ඊට පස්සේ යෝගාවචරයට කියනවා දැන් අපට ඕනේ මොකද්ද? මේ චිත්තක්ෂණය මේ කෙලෙස් සහිත අරමුණේ ඉඳලා ඉස්සරහට අපාය යන්නද? එහෙම නැත්නම් මේ නික්ලේශී අරමුණක් ඔබ ගිවිසගෙන තියෙනවා. මේ වෙලාවේ හැටියට ඔයන කෙලෙස් දෙන අධික රාගය දෙන අධික ද්වේෂ දෙන එක වැත්තක තියලා මේ නික්ලේශී තැනද ඉන්නේ කියන එක ඒ යෝගාවචරයට විනිශ්චය කිරීමේ ශක්තිය මයිලඟ තියෙන්නේ කියලා දන්නේ නැත්නම් එයා බොහෝ විට කරන්නේ මට භාවනා කරන්න බැරි මේ බාහිර අරමුණු වෙන නිසානේ. ඒව නාවන මට ෂෝක් එකකට භාවනා කරන්න පුළුවන් කියලා කනපින්දම් ගන්නවා. නමුත් මේ දෙක වෙනස දැනගෙන මේක අශෝකං විරජං ඛේමං මේක ශෝක නොකරන තැන
මේක රජස් නැති තැන, මේක ക്ഷേම භූමිය, මේක ගෝචරජ්‍යත්තේ. මේක ക്ഷേම භූමිය නෙවෙයි කාන්තාරේ. මේක රජස්. මේක කෙලස්. මේක අගෝචර භූමිය. මෙන්න මේ දෙක දකින්න හම්බ වීම පිනද්ද පවද්ද කියලා ඇහුවොත් සදාචාරවාදී කිනෝ අනේක දකින්න හම්බ වීමත් පවක් කියලා. යෝගාවචරය ගොඩ එන්නේ උතනින් නිසා යා දන්නවා ඕනම දී ඇති වෙලාවක අපිට ගැලවුම් මාර්ගයක් තියෙනවා අපාය මාර්ගයක් තියෙනවා ඕනම චිත්තක්ෂණයක අන්නේ දෙකෙන් ලුණු මිරිස් කාපු මොලයක් ඇති මිනිහෙක් වදේ නැත්නම් ගෑණියක් වදේ මෙන්න මේ පැත්ත බුදුන්ගේ යුතුයකමක් නෙවෙයි මගේ යුතුයකම ලදලද ප්‍රමාණේ ශක්ති ප්‍රමාණේ මේකත් තමයි හොඳේවා තියෙන මේ වඩා හොඳ දේ එවනත මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ගතිය ආවට පස්සේ ඒ යෝගාවචරයා කොයි තරම් අශීරු තත්ත්වයටපත් වුණත් අශීරුවටපත් නොවි යන්නේ. නමුත් නොබෝ වෙලාවකින් දැනගන්න මේ අශීරුව තුල යම් තැනක තියෙනවා මට අරමුණට කිට්ටු වෙන්න පුළුවන් තරම්. ඉරියවට කිට්ටු වෙන්න පුළුවන් තරම් මොන්න තක්කමුක් වෙච්ච වෙලක හරි ගමන්නේ මේ වඩා හොඳ දේ. ඒ මම තෝරගන්න ඕනේ. ඒකට කායිමත් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. එක පිහිටයි තියෙන්නේ වෙච්චි වැරදි තමයි. තමන්ගේ භාවනා අත්දැකීම් ටික විතරයි. මේ ඉන්න මෙතෙන් යන්න පුළුවන් වුණා නම් යාට තේරෙනවා. මේ විශාල අභියෝගයක් තියෙද්දි පවා තමන්ගේ ගැලවුම් මාර්ගයේ වඩා හොඳ දේ මේකට ගෝචර අජත්ත ආරමුණ කියලා කියනවා. එහෙම නැත්නම් මේක නික්ලේශී තැන කියලා කියනවා. මේක නිර්මල තැන කියලා කියනවා. මේකට අශෝකව කරන මේ ඛේම කියන තැනත් බුදුහමර පාවිච්චි කරනවා අතෝකම් විරදං කේමං ඒ තම මංගල මුත්තම ආහන්න ඔය දේ තමයි මානවාචි වාසිකම කියන්නේ ඒක තියේදී මේ අනවශ්‍ය අරමුණු මයි ළඟට ආවයි කියලා කන බින්දම් ගන්න එක තමයි අපි අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ දන්නේ නැතුව පෞරුෂත්වයේ දන්නේ නැතුව සති සම්පජඤ්ඤේ නැතුව අපි හිතනවා මේ විශේෂ මන්තර ක්‍රමයක් ඇති මේ කරදර නොෙන්න කරදර නොආවොත් කදාකත් මේ අශෝක වූ විරජ වූ නිර්මල වූ මාර්ගේ වටනාකම පේන්නේ මේ කරදර තියෙන නිසා තමයි මේක තියෙන්නේ. අන්නේ දෙකේදී මේ දෙක තෝරගන්න ගතියද කියනවා සම්පජානෝ. සතිමා ඒක එන්නේ සතිය තුල දෙකටම සමාන වෙන්න අරින්න ඕනේ. මේක වළක්වගෙන හිටියොත් අපි හිතුවොත් මොන හරි ක්‍රමයකින් මේ කරදර දෙන දුක් දෙන පීඩකන දේ වළක්වන යුතු කවදාකවත් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ මේ අසෝකම් විරජංකේ මන් දෙයිද. මෙන්න මේ දෙකට සමසේ එන්න දෙන්න පුළුවන්කම මම විශාල පෞරුෂත්වයක් සම්පජානෝ සතිමා විනේ මේ රාජපත්තහන කියන්නේ විනේ ලෝකේ අභිජ්ජා දෝමනස සෝහි තත්ත්ව දක්කෝ සම්පජ තෝහි තත්ත්ව දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අනලස්සෝ කියන්නේ තෝක තෝකං කණේ කණේ ඒ චිත්තක්ෂණේ ටික හැම වෙලාවම මේ දෙකෙන් කෙලෙස් අඩු තැන්ට යන්න පටන් අරගත්තොත් කරන දේ කියන දේ කරන තැන්ට එනවා. මේක ඇත්තටම කියනවා ධර්මයේ මැද මූල නෙවෙයි ධර්මයේ මැද කොටස මේ. ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ ලෝක පෘථිවි ධාතුවරත් වෙනවනේ. මේ පරිසරේ කෙලෙසෙනවනේ. මේ පාරිභෝගිකත්වයේ කිලෝරක් නැතුව මේ පෙරේත යකු කිලෝරක් නැතුව කනෝනේ මට බැරිද ප්‍රයෝජනින් සලකලා වැඩ කරන්න. ආනියගේ ක්‍රම වෙනවා මෙතන තමයි යාන්ත්‍රණයේ තියෙන්නේ සර්කිට් එක තියෙන්නේ දැනගන්න පුළුවන් වෙන්නේ හැම වෙලාවෙම අපිට අවස්ථා දෙක හම්බ වෙනවා හම්බ වෙන එකෙන් අරතියට බරදී තමයි රතියට බරදී තමයි ඔය පරිභෝගිකත්වයේ අරතිය පැත්තට දාන්න ඇඳුම සම්බන්ධයෙන් ලදයම් දෙකකින් සතුටු වෙන්න ලදයම් දෙකකින් සතුටීමේ ಗುಣ කතා කරන්න ඉන්නේ බයට හැංගිලා කතා කරන දෙයක් නෙමෙයි ඕනම කෙනෙකුට ගන්න බෝක තෝරගනින් ඒක ප්‍රශ්නයක් නැහැ ඒක උඹේ මන අපේ නමුත් මට මේ තියෙනක හොඳයි මෙන් දැන් එහෙම නෙවෙයි කියලා තියෙන්නේ මේ ෆැෂන් එකට මේ සෝෂලයිස් වෙන්න ෆෝවර්ඩ් යන්න අපි මේ ඔක්කොම ඔළුවේ දාගෙන මේ සුද්ධ පිටිපස්සෙ ගිහිල්ලා අපිට අද වෙලා තියෙන දේ බැලුවොත් එහෙම දැන් සුද්ධම ඇවිල්ලා අපි පොවක වැත්ත ලෙව කරනවා අපේ තියෙන්නේ හොඳයි කියලා එතකොට තියෙන මේ සුද්ධට පිස්සුද කියලා යුද්ධ පිටිපස්සෙන් තමයි අපි යන්නේ ආපහු අපේ අත්මුතුන් මිත්ත හිටපු තැන දකින්නේ. අද කියනවා ඒ බලිතොවිල් හොඳයි, අරක මේක හොඳයි කියලා සුද්දවිල්ල කිව්වට පස්සේ අපේ ඔය මේ ඒක නන්ත උද්ද නෙවෙයි. කෙසේ නමුත් කියනවා ඔය අනුරාධපුරයේ තියෙන සමාධි බුදුලේ නේරු කිව්වේ නැත්නම් අපිට ලොකු නෑ.
නේරු ඇවිල්ලා කිව්වා මද්ද බල මරු නිර්මාණයක් මේ කියලා. දැන් කොහොමද බඩු? නේරුත් කිව්වා ඔන්න අපේ සිංහලකම. අපේ දේශීය කිසිම දෙයක් අපේ ජාතිය විසින් අගය කරලා නැහැ. සුද්දෙක් ඇවිල්ලා මෙන්න මේක හොඳයි කිව්වට පස්සේ තමයි අපි ඒක අගය කරන්න පටන් ගත්තේ. ඒ මොකද උන් ඒ වරේ රවුම කාලා ගිය නිසා උන් දන්නවා මේ කකකක යන ගමන හරකටත් කර දෙයි. ලද දේන් සතුටුවක්. ලද දේන් සතුටුවක්. එතකොට සංඝ ගුණේ එනවා. එතකොට ඒකේ නට හම්බෙන ලාභේ තමයි මේ වාහනකට වෙලා හම්බෙනවා. ඇයි යකෝ මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් සඳ උදේ අමුඩි ගහගත්තාම තිකුරාද හැන්ද වෙනකන් අමුඩි ලියා නැතුව මේ හම්බ කරන්නේ මොකටේ මේ? මේ විලිවහ ගන්නද? පිස්සු. ඕක විලිවහ ගන්න අර මෞරි කෙනකින් ගවන අර පැදුරු වී නැටි කියලා දේ ඕකට උච්චර නටන්න ඕනේ. ඒත් වැඩි වෙනවනි. අපිට බෑ. ඊටපස්සේ කැම ගැන ගත්තාම සන්තුෂ්ටෝ හොති ඉතර පින්නපාතේ ඉතර පින්නපාතේ සන්තුෘත්‍යාජ වන්නවාදී න අලද්දාජ පින්නපාතන්න පරිතතේ. ලද්දාජ පින්නපාතං අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දත්තාවි නිස්සරණපඤ්ඤෝ පරිපුඤ්ඤති. පාටට බහැලා මේ දින හම්බ වෙන්නේ අපට ලංකාවේ සිත් අපි ටිකක් බොරුව තමයි කරන්නේ. පහරට බහැලා පින්න පාත යනවනම් බුරුමේ යනවා. බුරුමේක වින කරන්න දෙයක්වත් නැහැ. බුරුමේ යන නිසා දන්නවා ඒකේ තියෙන වටිනාකම. ඒකට දාන දෙන මිනිස්සු මොන තරහ తిරෙමිද? මොනවද බෙදන්නේ කියන්නේ? කී මාංශ දන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ගෙනල්ලා ඉන්න ඔක්කොම ස්ථානින කටේ බෙදාන කනකොට මහා පුදුමාකාර මේ බුද්ධ භෝගයක් නේ වළඳන්නේ. ඉතින් එක ගෙදරකින් අපිට හොඳ දෙයක් දුන්නයි කියලා අනිත් ගෙදරකින් මොනවා නොදුන්නයි කියලා අපිට ඒ ගෙවල් දෙකට වෙන් කළ සලකන්න බෑනේ. දුන්නත් එකයි නොදුන්නත් එකයි. ඉතින් මේ පින්නපාත යන සංඝයාට ඒ හැම ගෙකුලයක් කෙරෙහි බාන බෙදෙන තැන් කෙරෙහි විවිධත්වයක් ඉන්නේ නැහැ. දුන්නත් හොඳයි නොදුන්නත් හොඳයි. අන්න ඒ වගේ මේ ලදියම් ආහාරයෙන් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි මේ භෝජන සංග්‍රහ ආපනශාලා මේ හදාගෙන කරන පාටි කොයින් ඊටපස්සේ හැදෙන මේ ඔබේසිටි ඊටපස්සේ මේ කොලෙස්ටරෝල් ඊටපස්සේ මේ දියවැඩියාව කියන එකක්වත් කැම නැති රෝග නෙමෙයි වැඩිකම එන්නෙන්න වැඩිකම තියෙන්නේ. ඉතින් ඒකේදී භික්ෂු ගතියද වුණනම් අපිට භාවනා කරන්න ඕන කෙනෙක් ඒ සූප ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා. තමන් දැනගන්න ඕනේ මෙතන තියෙන්නේ බඩ වියතයි. අපි අම්මා ඉන්නකොට ගෑනේ දවසකට මිනිහක් කන්නේ උගේ ඔළු කෙඩි තරම් ප්‍රමාණයක්. ඉතින් ඒකත් නෙමෙයි නැහින්නේ. ඒක දින දෙකක් කාලා හිටපන්. නන්දනේ හරි මම අර ගියත්තන් මේක ගැලපෙන්නේ නැහැ. දැන් මෙහෙදි බලන්න ඕනේ අල්ල දම්බල දින දෙකක් කාලා ඉන්නවා. බනින්න නම් හිතෙනවා. ඒ වුණා නැතිනම් ජොලියකුත් තියෙනවා. මොනවාරි සම්බන්ධය ඉවරනේ ඊට පස්සේ හොඳ හරි නරක හරි දැච්චේ. ඇන්දොලයින් පස්සේ අපිට ප්‍රශ්නෙන්නේ නැහැ. අපි වැඩක් කරනවා. ගෙදරින් ඉඳද්දී දැන් කුස්සිය ඉස්සරහ පස්සේ නේ තිබුණා. දැන් ගේ ඉස්සරහනේදී ඉස්සරහට ඉස්සරහට එනවා. කුණු ගේ කුණු කුඩිය තිබුණේ ඉස්සර පිටිපස්සේ. දැන් ඒක තමයි ගේ ඉස්සරහින් තියෙන්නේ. හයියෝ අපේ අම්මා වගේ මිනිස්සෙක් හිටියා නම් එහෙම මේකත් ලෝකයට අහරමණිස් කියලායි මේව එක දැක් කරගෙන. මේ මොකද මේ වෙලා තියෙන්නේ? නමුත් ඒක අපිට කොච්චර සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඒක නිසා අපි ලද දෙයින් සතුට වෙනවා කියන යථා ලද සම්පatti කියන ඒ දේ පුරුදු වෙනවා නම් අපිට මේ ඔය නෑ කියන කාලේ හෝ හම් වෙන්නේ නෑ කියන කල්යාණ මිත්‍රයා හෝ ගැඹුරු සද්ධර්මයේ හෝ කිසිසේත්ම දුර නෑ. අපි මේ සද්ධර්මයේ හෝ කල්යාණ මිත්‍රයා හෝ මේක තියදී කාලේ වෙනකොට මේ කෑම පිටිපස්සේ නෙදුවන්නේ. මේ ඇඳුම පිටිපස්සේ නෙදුවන්නේ. ඊටපස්සේ සීනාසනෙනි. ගිවල් දොරවන්නේ. ඉතින් ඒකටත් ඕනනම් දිගට කතා කරන්න පුළුවන්. නමුත් මම හිතනවා විතා ගන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙකුට මේ වගේ චීවර පින්නපාත සීනාසන පිළිබඳව ප්‍රමාණි දන්නවනම් ප්‍රමාණි කියලා කියන්නේ ඒකට කියන්නේ ප්‍රයෝජනෙස සලකලයි කියලා. ඒකේ දෙන්නේකට සමාන නෑ. එක එකනාගේ වෙනස්. දන්නවනම් එයාට ලැබෙන අතවාසිය තමයි භාවනා රාමෝදි භාවනා රතෝ පහනා රාමෝදි පහන රතෝ. එයාට නිතරම භාවනා කරන්න වෙලාවක් හම්බ වෙනවා. කන හැම වෙලාවෙම බලනවා. මේ කෑම ගැනීම කෑම සඳහා කනවද? එහෙම නැත්නම් මේ කෑදරකමද මේ තියෙන්නේ? ඇඳුමක් හදනකොට මේ විල්ලෙජ්ජහම කා ගන්නවද? එහෙම නැත්නම් මොකද්ද මේ කරන්නේ? එතෙන් මේ ගියක් හදනකොට
ප්‍රයෝජනේ සලකලා කරනවා නැත්නම් ලෝකෙට ප්‍රකාශ කරන්න කියලා කල්පනා කිරීමමත් භාවනාවක්. ඊට පස්සේ මේ වගේ ප්‍රමාණ කරපු ගමන් එයාට හම්බ වෙන්නේ භාවනා කරන්න කාලය හම්බ වෙනවා. හම්බ වෙනාට පස්සේ භාවනා රාමතාවේ සහ භාවනා රතිය ප්‍රහාණ රාමතාවේ සහ ප්‍රහාණ රතිය කියලා කියන්නේ මේ මගේ ෘචිකත්වයේ සහ අෘචිකත්වයේ පාවා දෙනවා. මගේ පෞරුෂත්වයේත් පාවා දෙනවා. ඒක තමයි මහානකම කියන්නේ ඇත්තටම. තීලිවල ලද්ද දෙයින් සතුට වෙන ගත්තාම ඒ පුද්ගලයා බුදුහාමුදුර සඳහන් කරන ඒ පුද්ගලයා උත්තරාය චේපි දිසායි විහෙරති නැති සුවේ වාරතින් සහති නතං අරති සහති. යාට කවදාකවත් භාවනාව එපා වෙන ගතියක් උතුරු කුර දිවෙයින්ට ගියත් දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒක කවුරක්වත් නැහැ භාවනා කරන්න අය. ඒක භාවනා කරන පරිසරයක් නැහැ. නමුත් මේ මිනිස්යාට භාවනා රාමේ සහ භාවනා රතිය අරතිය විදිහින් යටපත් කරන්න දෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් අහනකොට පොඩ්ඩක් දඟලනකොට පොඩ්ඩක් වෙනකොට අපි දඟලලා දුවන්න හදන්නේ මේ කායරත ජීවිතේ තියෙන තද බල ආතාවනේ. ආනේක තියෙනවා වෙනකොට ආයතන මම මේක ලබා ගත්තේ කොච්චර අමාරු වෙන්ද? තව චිත්තක්ෂණයක් පරිදි මට මේකේ ඉන්න. මේ වේදනාවේ ඉන්න. මේ සද්දේ ඉන්න. මේ හිතවිල්ලේ ඉන්න. ඒ ඉන්න ගමනුත් මට බැරිද මගේ මූල කර්මස්ථානත් එක පොඩි ඇසුරක් පවත්තන්න කියලා බැලුවොත් ඒ ගැම්ම එන්නේ මේ කවුරුත් දෙන ආශිර්වාද නෙමෙයි ලාමක දේවල් පිළිබඳව ලද දෙයින් සතුටු වීම දැනගන්න ඕනේ. මේ අපි පාරිභෝජනයේට ගන්න ඇඳුම, කෑම, සීනාසනිය පිළිබඳව ප්‍රමාණි දන්නවනම් එයාට තීරණ පටන් ගන්නවා හැම වෙලාවකම මේ අරමුණ මේ නන්නතර වෙන දේවල් ආපුවාම එන එක වළක්වන්න එපා. මේකෙදි මේ අවශ්‍ය දේ හංසයා කොහොමද කිරි වතුර එක අලවම් කරලා දීපුවාම කිරි ටික විතරක් බීලා වතුරස් කරන්නේ. ඒ වගේ අනික් කරුණු යන්නේ. ඒව ගැන කතන්දර කතා කරන්න යන්න එපා. එහෙම නැත්නම් ගොතන්න යන්න එපා මොනවාක්වත්. ඉත යන්න අරින්නේ මේ ඔක්කොම තල්ලපනල් තියෙදි මට අනේ තාම පුළුවන් නේ මූල කර්මත්තානේ දකින්න. මට පුළුවන් මේක ඇසුරු කරන්න. මට පුළුවන් මේ ඔක්කොම එහෙම මෙහෙන් ඇවිල්ලා ඉඟිබිඟි පාද්දි කලබල කරද්දි මූල කර්මස්ථානේ කොහොමද එන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා දන්නවනම් ආන්නේ ගතියේ එන්නේ ඔය භාවනා කරලම නෙවෙයි එදිනදා ජීවිතේත් අපි පුරුදු වෙන්න ඕනේ හලයුතු පැති සහ ගතයුතු පැති කියන එක තේරුම් කරගන්න. ඒක තමයි සංඝ ජීවිතය කියන්නේ. මං කියන්නේ අද ඉන්න සංඝයා වශයෙන් පැවිදිච්චත් ඒකට අපිට ආදර්ශයක් වෙන්නවයි කියලා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ওই සත්‍යපාසල ඉදිරිපත් කරන්න ගියාට පස්සේ මම අපේ ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිලකට තර්ජනය කරා නොකල යුත්තක් වෙන්න ඇති. මම කව ප්‍රොෆෙසර් දැනගන්න ඕනේ ඕගොල්ලෝ සනීකර වගේ කියන්න ඕනේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයට මේ කොච්චර උපාධි PhD මොනවා ලැබුණත් රට යන්නේ නොමග. ඊට පස්සේ නැගටිව් වල මයික් එක ගිල්ලන කිව්වා සමා වෙන්න දාන්නාද මේ අපිට මේවහක මේව කරන කාලේ අපිට යතිවරයන්ගේ නියම ආදර්ශ ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ. අපිට අපි පෙන්නා දිය යුතු ඇත්ත පෙන්නලා දුන්නේ නැහැ. ඊට පස්සේ මගේ වෙලාව ඉවරයි. හැබැයි මම මයික් එක කරන්න කිව්වා. ප්‍රොෆෙසර් මන්ට මේ මයික් එකට පුදුම ආදාවක් තියෙන පොඩ්ඩක් දෙන්න මයික් එක අපවදරයා. මේ මට එකක් කියද හැකි. මම ගියේ කෘෂිකර්මී කරන ගන්න. ඔබතුමා තමයි මට දෙවෙනි අවුරුද්ද කිව්වේ සතිය කියන එකක් තියෙනවා කියලා. මම එදා ඉඳලා ඉච්චරම යැල්ලුවේ. මට මේක කියලා දුන්නේ යතිවරයෙක් නෙවෙයි ඔබතුමා. මතකද කියලා ඇහුවා. ඊට පස්සේ ආයේ මයික් එක කිල්ලන කියනවා මට එක්ක ඔබ හන්ති මතක නැහැ ගිහි කාලේ මේ හොඳටම බොන කෙනෙක් මේ සතිය දුන්නට පස්සේ අයින් වුණා එකේ මට ඒක මට හිතේ තිබුණා. මම කිව්වා මේකට යතිවරුම ඕනේ නැහැ. මේ සතුටියේ ලද දෙයින් සතුට වෙන ගතිය. එහෙම නැත්නම් හොඳින් වඩා දේ හොඳ තේරෙන ගතිය කියන එක සංඝ ගුණය කියලා තේරුම් ගත්තා නම් අපිට කොහෙන් අදිගන්නේ කයි තියෙන්නේ. නමුත් අපි මේ භාවනා කරනකොට සංඝ ගුණ ටික අරගෙන හොඳින් වඩා හොඳ වෙන් කරගෙන මේ අරතිය කියන මේ ප්‍රධාන දෙවෙනි මාර බලවේග නැත්තම් මාර සේනාව තේරුම් ගන්නගෙන භාවනා රාමෝ හොති භාවනා රතෝ පහාන රාමෝ හොති පහාන රතෝ කියලා යන්න ගත්තොත් බුදුරජාණන් වහන්සේ සඳහා කරනවා චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහතින් කිය. මේ පුද්ගලයා මේ හරි න්‍යාය හරි හරි දෘෂ්ටිය මේ හරි සංකල්ප ඇති වුණාට පස්සේ ආගේ හිත ඒක දරා එළවෙනකොට දඹ රත්තරණක් වගේ වෙනවා කිය. කාරණ කවුරු නම් එවැනි කෙනෙකුට නිඳා කරයිද කිය. ඉන්නේ තාම නරක තැනක. අපි ඉන්නේ හැබැයි හරි දිහාට ඇහැරිලා. අපි දන්නවා බෙල්ලෙන්ගුට වඩ තිබුණොත් අල්ලු කරන්නේ මේ පැත්ත කියලා. අන්න ඒකට දෙවියෙකුත් බයයි. මාරයෙකුත් බයයි.
ඔය කවුරු නයිපෙන පෙන්නන්න ගියත් මතක තියාගන්න මේ ගුණයට බිම දාන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒක නිසා ඒක කරුණා කරලා මේ ඔය 30,000ක් විතර ඉන්න සංඝයාගේ කොන්ත්‍රාත් එකට පටවන්න යන්න එපා. ඒක නෙමෙයි තමන්ට තියෙන සංඝ ගුණයක්. මම ළඟ තියෙනවා මේ බුදු ගුණ අපි තේරුම් ගත්තා, ධර්ම ගුණේ තේරුම් ගත්තා නම් සංඝ ගුණේ වශයෙන් මේ වැඩේ කරගෙන යනකොට හොඳ නරක දෙක පැමිණීම තමයි අපිට මේ ලුණු කන මුළුමිස් කන මොලයක් තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම ක්‍රමය. ඒකේ හොඳ තෝරගන්න. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හුඟක් වෙලාට අපිට හොඳ නරක දෙකකින් හොඳ දේ තේරුම් ගැනීමේදී ඔය තියෙන දැනුම මම දන්නවා හැයින ප්‍රමාණවත් කියලා. ඊට පස්සේ හොඳ වෙච්ච කෙනාට පමණමයි වඩා හොඳ පේන්නේ. ඒසකොටි වඩා හොඳ දැක්කට පස්සේ මේ ක්ෂණේ පන්න ගන්න එපා. කනෝ වේමා උපච්චක. පස්සේ කරන්නම් අර්ග නිසා බෑ මේක නිසා බෑ කිව්වොත් ආය අවස්ථාව එයිද නැද්ද කියන්න බෑ. ඒ නිසා ලදලද ඒ චිත්තක්ෂණය චිත්තක්ෂණික පිළිගෙන අදහස් කරන්නේ හොඳ සහ වඩා හොඳ පවර්ලා දින වෙලාවේ පණවලා දින වෙලාවේ තමයි මේ කවුරු වුණත් හොඳ තොරන්න දඟලද්දී හොඳට විවේකීව බලන්න ඉඳලා හොඳ තොරගත්ත කෙනා වඩා හොඳට යන්න තියෙන මේ උජු සූජුච ගුණය එහෙම නැත්නම් සුපටිපන්න උජුපටිපන්න ගුණය තමයි ඥායපටිපන්න කියන්නේ. ඉන්හිහාර වෙනම ඥානයක් උද නැත්තේ නෑ. ඒක තමයි සාමීචය. ඒක තමයි මේ පොදු ජන මතේ. මේ කියන්නේ සංඝයාගේ. මේක තමයි පොදු ජන මතය. ආර්යයන් වහන්සේලාගේ. ඉතින් අර යන්න පාරක් තිබේ නම් ඇසොන්දර තිබේ නම් කිම බැදිවල යන්නේ මංගුලා වූ එක කුසී වගේ අනිකට්ටේ මේ මේ මීහරක් වගේ යන්න ගියාට ඒක කවදාකවත් තමගේ අකුසලයකට හෝ විවිචිනයකට ගන්න එපා. ඒ නිසා තමයි මට හරි පාර සංසන්දනාත්මකෝපේ. මම හරි පාර යන නිසා මගේ දරුවෝ සීරම හරි පාර යන්න ඕනේ, මගේ පවුලේ ඔක්කොම හරි පාර යන්න ඕනේ, අපේ පන්සලේ ඉන්න ඔක්කොම හරි පාර යන්න ඕනේ කියනවනේ. ඒ කියන්නේ ධර්ම ගෞරවේ නෑ. එයා දන්නේ නෑ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය. ඒ වගේම තමයි මේ කොච්චර අමාරුවෙන්ද මේ තීන පුච්චක්කාරී සංගුණිය අපිට අගගෙන ඉන්නේ. ඕක මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන මේ උඹේ මට්ටමින් අනුම්මනින්න යන්න එපා. ඔබ දැනගන්නේ ඔබ අමාරුවෙන් මේ හොඳින් වඩා හොඳ වෙන් කරගෙන යන කෙනෙක්. ඒක මේ ඔක්කොමලා කරන්න ඕනේ. ඇයි යාට කරන්න බැරි? ඇයි යාට මොලේ නැත්තේ කියලා හිතන්නවත් එපා. ඒක මාර බලවේගයක්. උඹ ආදර්ශය ගනින්, උඹ ඉදිරියට ඵලයන් ගිහිල්ලා බලන්න වෙන්න ඕනේ වැඩ වෙලාතියි. ඒක හරි අමුතුම ආචාර්ය ධර්මයක්. තම මේ හොඳින් වඩා හොඳ වෙන් කරන මේ ෆිල්ටර් එක මේ මේ කියන පෙරණය මේ පෙරහංකඩේ මේ තල්ලාඩේ හරියට දන්නවනම් ඒ තමයි හොඳ වඩා හොඳ දේ කරගෙන කරගෙන යනකොට හැරිලා බලනකොට පේනවා අනිත් එක තීරම් පෙළ ගැහිලා තියෙනවා. අපි ඒව හදන්න ගියොත් මාත් යන්නේ පිටිපස්ස හරවගත්ත ඔළුවකින් මමත් යන්නේ වැරදි පාරක. මේ මිනිස්සුම යනවා. ඒ නිසා අපිට කවුරුත් යොමු කරවීමේ කොන්තරත් එකක් නැහැ. හැබැයි හරි ආදර්ශය ගත්තොත් අපි කිව්වොත් එහේ පූර්ව ආදර්ශයක් වුණොත් අනිකට ඒක අනුගමනය කරනවා. ඒක නිසා දැනට පෙන්නලා තියෙනවා ලංකාවේ ඉදිරියටත් පෙන්නනවා. මේ සංගයයි සම්මුති කොටසත් ඒ වගේම භාවනා කිරීමෙන් ඒ පෙන්වන සංගුණ දිහා බලනකොට අද ඒක මේ පොට්ටේකට උනත් පේනවා. ගී ඇත්තෝ මෙච්චර වගකීම් කරතිරු තියේදී මේ තරම්ම බාහිර දුර කටයුතු තියේදී තේමසු කොහොම කොහොම හරි මේක කරන්න හැටි ඒ සඳහා අවුරුදු ගණන් සැලසුම් කරනවා. ඒ සඳහාම අපකප වෙච්ච ඇත්තෝ එමෙන් තමයි කියනවා පූර්ණ කාර්ය භාවනා සඳහා අපකට වෙච්ච බැලුවොත් ඒගොල්ලෝ ඒක නොකරන තියෙන ප්‍රතිඵලන. ඒක නිසා මේ අරණ්‍ය පැවිදිච්ච හාමුදුර කෙනෙක් වශයෙන් මම හොඳටම දන්නවා. ඒක සෝචනීයයි தත්තේ. පැවිද්ද කියලා නැත්නම් මහානගම කියලා නැත්නම් මේ භාවනාව කියලා ඒගොල්ලෝ මේ පොදු ජනමතයේට බහු ජනමතයේට ජනප්‍රවීණ දඟලනවා මිසක් ආ හොඳින් වඩා හොඳ තේරුම් ගන්න මේ යන්න තියෙන පාරේදී අන්ධගතියක් පේන තියෙනවා. ඒක මේ කාටවත් දොස් කියන්න කියන නෙවෙයි මං කියන්නේ මේ මොඩල් එක තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන් කල්පනා කරන්න මේක කොතනින් හරි කවුරු නිතරම නොකළුවොත් විඳවන්නේ තමන්. ඒ වගේම මේ අපිට හම්බෙලා තියෙන මේ ක්ෂණය මේ අස හැමදාම තියෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි ඒකෙදි ඒ ක්‍රමය ඒ ක්‍රම වේදය තේරුම් අරගත්තොත් ඒක යොදන්න ඒකම සාහතික වෙනවා. ඒක කවුරක්වත් මේකට විරුද්ධව කතා කරන්න හෝ බාධා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා එක්කෙනෙක්වත් හිතන්න එපා මේ සංඝයා කෙරේ ගෞරව කරනවා සංඝයා කෙරේ පිහිටලා කටයුතු කරනවායි කියලා කියන්නේ අපේ සංඝයා සියලු දෙනාම ආර්ය සංඝයා වෙලා ඒ ආයත කරන ගෞරව කියලා. ඒකත් එක පැත්තක ඇත්තක් තියෙනවා. නමුත් එහේ මට යුතුයකමක් තියෙනවා. මිනිස්සෙක් වශයෙන්
ඒ බුදුජානන්සේ පෙන්නපු සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු කෙලෙවීමට කටයුතු කරන්න වූ කෙනෙක් වශයෙන් මේ ගෝචර අජ්ජත් භූමිය නැත්නම් ගෝචර අජ්ජත් අරමුණ තේරුම් අරගැනීමේ හැකියාව පාව දුන්නොත් එන ඊටපස්සේ යට ආයේ මොන දේචුණත් හරියන්නේ නැහැ. ඒක නිසා මේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා සද්දන්ත කුලය ඇතා සද්දන්තයි කියලා කියන්නේ උගේ හත් පොලක් බිම වදිනවා. හොඬේ බිම වදිනවා, ලිංගෙ බිම වදිනවා, වලිගෙ බිම වදිනවා, කකුල් හතර බිම වදිනවා. ඒ යතා යනකොට මේ හොඬේ කකුල් දෙක මැද බිම ගෑවි ගෑවි තියෙන කවදාවත් හොඬේ පාග ගන්නවද කියලා. ඇතා හොඬේ පාග ගත්තත් ඉවරයි. අලියට පෑගුණා වගේ. ඌ කොච්චර දික්ුණත් හොඬේ පාග ගන්නවා වගේ සතිය පන්න ගන්න එපා. තමන්ගේ මොන මොන જાති කෙරුවා සතිය පන. ඌ බුදියන්න ගියත් වතුරක හොඬේ උඩ තියාගෙන. එච්චර ඌ රකින්නේ. උදාහරණයක් හොඬේ පාග ගත්තොත් ඉවරෙන් සබ්බේ මොන දෙයක් හරි කියලා කිව්වොත් වෙලා හෝ නොවි හෝ අනේ මට මෙන්ජි සතිය පවත් ගන්න බෑ නැත්නම් සතිය මේ බැරි වුණා කියලා එහෙනම් ඉතින් අර හද්දන්ද කුලේ ඇතික් තමන්ගේ හොඬේ පාගත්ත වැඩේ වෙලා තියෙන්නේ. ඒ නිසා බලන්න ඒක දී ඇති වාසියක් ඒ කකුල් දෙක මැද නිතරම පැද්දි පැද්දි තිබුණට කදාවත් පාග ගන්න. ඒ නිසා පාග ගන්න නැතුව මේක අපේ සංඝ ගුණයක්. එහෙම නැත්නම් අපි මේ දාසනේ වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් අපිට කරන්න තියෙන දෙයක්. ඒ දේ කරනකොට අභ්‍යන්තර දාසනියත් ඇත්තටම අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එතකොට විශේෂ භාගීය ගතිය තීරණය පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි බාහිර සාතනට ලොකු ආදර්ශයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ විශේෂ භාගීය ධර්ම වලට යනකොට අපි ළඟ තියෙන හොඳින් වඩා හොඳ තීරීමේ ගුණය රහත් උනත් ඉවර වෙන්නේ රහත් වීම සඳහා නෙවෙයි මේ තියෙන්නේ. රහත් උනත් ඉවර වෙන්නේ නැහැ. රහත් උනට පස්සෙත් උන්වහන්සේලා තවත් දවසකට පැය 6 7ක් භාවනා කරනවා. රහත් උනට පස්සේ සක්මන් කරනවා. රහත් උනට පස්සේ දොතහංග රකින්නවා. මොකටේ? මිච්ඡර ලසන ටෙක්නික කමුණාට පස්සේ යෝජෝදා බලන්න හිතෙනවා. කොතනදීද මේක වරදින්නේ කියලා කවදාකවත් වරදින්නේ නැහැ. ඒ නිසා නිකමටවත් හිතන්නේපායි ඒ අරතිය එවනත් වඩා හොඳ වීමේ ගතිය මේ රහත් වීම වගේ පටු පරමාර්ථයක් සඳහා නෙවෙයි මේක දීලා තියෙන්නේ. ඒකේ බුද්ධත්වයටම යන්නේ ඕකෙන්. ගිහිල්ලත් බුදු වහන්සේ බුදුන් වහන්සේ වුණත් ඒකම තමයි ඔප්පු කර කර පෙන්නන්නේ කෙනෙක් නිවන් දැක්කීමේදී හෝ බණ කියෙමේදී හැමතැනකදී. ඒ නිසා ඒක මිනිස්යාට ලැබිච්ච manussත්වයේ ඉක්මවපු සුවිශේෂී ගුණයක්. අන්‍ය ගුණයට බැඳිලා ගුණයත් එක්ක යෙදිලා ඒක ගරු කරමින් ඒකේ ප්‍රීතිලා කටයුතු කරන තාක්කල් දේශනේ හමාර කමෙන් මං කියන්නේ නිවන් නොදක්කත් නිවන් දැක්කා වගේ. අනේ ඒ ආශිර්වාදයේ පිණිස තමන්ගේ හිත නමලා ඒ සංඝ ගුණ දිනු කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශීල දනාට හනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.